ධර්මානුශාසනාව අද අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න අපේ ගරුතර ස්වාමින් වහන්සේ වැඩමවනවා. සියපත් සදු බඹසුර නර උරේග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංඝ ගන මුනිඳු සුත මුදුනත්දි බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමවා වදාලේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සතිමන්තෝ ගතිමන්තෝ දිතිමන්තෝ සෝයිසි සත්තම්ම ධාරකෝ වික්ඛූ ආනන්දෝ රතනා කරෝති. පින්වත්නි, අද නිකිණිපුර පසළොස්වක පෝය දවස 2020 වර්ෂයේ සියලු දෙනා විසින් අද දුරබැහැර ගවාගෙන උදෑසනින්ම අවදි වෙලා කුසල් සිත්තින් මේ උතුම් රහත් භූමියට පැමිණුණා අපිට අද දවසේ නිවන් මඟ පාරමී සපුරා ගන්න ලැබේවා කියන අදහසින්. ඒ අදහස සිහි කරගෙන අප්‍රමාද සිතින් වීරයෙන් ශ්‍රද්ධාවෙන් සිහිනුවණ උපදවාගෙන අද දවස අපිට ගත කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මේ උතුම් පොය දවසේ සාසන ඉතිහාසයේ අතීතයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගත වෙන දවස ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතේ වටිනාම දවසක්. අද වෙනි දවසක් තමන් වහන්සේ සිව්විරියාවෙන් තොරවම අරිහත්ත්වය සාක්ෂාත් කරපු පොය දවස අද වෙනි දවසක්. එසේම අද වෙනි පොය දිනයකයි මේ ධර්මය සුරක්ෂිත කිරීම පිණිස ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරපු දවස පොය දවස. රජගහ නුවර සප්තපරණි කියන ගුහාව ඇසුරු කරගෙන මේ නිසාමව අද තෝරාගත්තේ උදෑසනින් ඔබට සිහිපත් කරන්න අපේ ශාසනයේ ශ්‍රාවක රත්නයන් අතර ශ්‍රේෂ්ඨ වූ කල්ප ලක්ෂයක් පාරමී බෝධිය සපුරා පැමිණියා වූ බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල ගැනි වූ හිතින් කයින් වචනයෙන් මෛත්‍රී කරමයෙන් උවටෙන් කළා වූද අසෝහාරදහසක් තරම් මේ ගම්භීර ධර්මය සන්තානය දරන්න තරම් පුණ්‍ය භාග්‍යයක් තිබුණා වූද මේ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නේ අපට දායාද කර දුන්නා වූද ආනන්ද මහා රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු කියමු. ආනන්ද මහෝත්තමයන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍රයන්ගේ ගුණ නිවන් මඟ වඩන දියුණු කරන බුද්ධ ශාසනයක වටිනාකම් හඳුනන අපි තේරුම් ගන්න ඕන. උදෑසනින්ම ඉතා වටිනා කරුණක් මම ඔබට අද සිහි කරලා දෙනවා. මේ ශාසනයක් පිට කරගෙන නිවන් දකිනකොට පින්වත්නි කොටස් දෙකකට පිරිසක් නිවන් දකිනවා. කොටස් ඊයකටද දෙකකට. ඒක අපිට අද කාලෙත් අපිට අතීතෙත්
පිරෙන්න තිබුණ දෙයක්. ඊට මොකද්ද මේ කොටස් දෙක? මෙතන ලොකු ගැටීමක් තියෙනවා. හරි ප්‍රශ්නයක් මේකද අපේ රටේ අද වෙනකොට මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? එක පිරිසක් කියනවා අපි පාරමී පුරාගෙන ගිහින් පස්සේ නිවන් දකිනවා. එහෙම කියනවද නැද්ද? කියනවා. ඒකට සාදු කියන්නේ. තව පිරිසක් කියන අපිට වැඩි කල් යන්න බෑ මේක දුක වැඩි අපි අදාදම නිවන් දකින්නවා කියලා තව කොටසක් කියනවා. ඔක තමයි කොටස් දෙක. දැන් ওই දෙකේ මොකද වෙලා තියෙන්නේ? දෙකේම දේශකයන් වහන්සේලා අතර ප්‍රශ්න තියෙනවා. ඒ දෙකේ ශ්‍රාවකයන් අතර ගැටුමක් තියෙන බව අපිට පේනවා. මන් දන්නේ කොහොමද කියලා. ඒක දැනෙනවා. දැන් මේ දේශනාවල සියුම් විදියට ඒවට පහර වදිනවා. දැන් බලමු අදාද නිවන් දකින්න කැමති දේශකයන් වහන්සේලා ඉන්නවා කියලා. එයාල පහර දෙනවා බුදු බව පතනවන සසර ගමන යනවන මොකටද සසර යන්නේ මොකටද පාරමී පුරන්නේ කියලා අනවශ්‍ය විදි ඒ විවේචන වචනෙන් පිට වෙනවා. මොකද හේතුව අනවබෝධය නිසා. අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපිටත් ගැටෙන්න වෙනවා. අතොර අද නිවන් දකින එකත් හොඳයි. ඒකට සාදුකාරයක් දෙන්න. කොහෙවත් කියලා නැහැ අද නිවන් දකින්න බෑ කියලා. නැත්නම් එපයි කියලා කියන්නත් බෑ. ඉතින් උත්සාහ කරත්වා ප්‍රශ්නයක් නැහැ. උත්සාහ කරලා බලන්න. එතකොට මේ කවුද මේ සසර යන්න කැමති කෙනා? කවුද? අපි දන්නවා අන්ධ බාල වෘතජනය කොහොම සසරේ යනවා. එයා කැමති වුණත් නැතත් යනවා. විශේෂ කොටසක් තියෙනවා. ආන්න ඒ කවුද? ලෞතුරා බුදුබව පතන බෝසතාණන් වහන්සේ. ඒ උතුමන් වහන්සේලා විශේෂයි. සුවිශේෂී. ඒ වගේ උතුමන් හැමතැනම නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ කාරණේ අපිට අමාරු නැහැනේ සිහි කරගන්න. කොහොමද සිහි කරගන්නේ? අපිට අපි බලන්න ඕනේ චර්යා පිටකය. ජාතක පාලිය. ඒක බලනකොට අපිට තේරෙන සසර ගමනේ මෙහෙම ගමන් කරපු නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ අතරපත් වෙච්ච නිවන් අතහැරලා දීපංකර පාදමූලයේදී පැතුම් පැතූ නිසා තමයි අද ගෞතම බුද්ධ ශාසනය අපර ලැබුණේ. එක විශේෂ දෙයක් තේරුණාද? දැන් අද බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු වෙන්න අර සාරා සංකල්පලස්සී දුක් විඳින්නේ නැත්තම් අද අදාද නිවන් දකින්න ශාසනයක් අපිට තියෙනවද? නැහැ. ඒක නිසා මේවා වේගෙන් ගන්න එපා. සිහියෙන් ගන්න. එහෙම නැත්තම් අද නිවන් තිය අද සුගතියවත් නැති වෙනවා. වචන වරද්ද ගත්තොත්. ඒ නිසා හැමෝටම නීති දාන්න බෑ. උඹලා අදම නිවන් දකින්න ඕන. උඹලා කසරකින් අහු වෙන්න එපා. කියලා එහෙම මේ බය කරලා නිවන් දක්වන්න පුළුවන් කම නෑ. එක එකගේ ප්‍රණිදි තියෙනවා. ප්‍රණිදි කියන්නේ කැමැත්ත, ඡන්දේ, අදහස්. ඒතර එහෙම බය කරා නම් අද ගෞතම බුද්ධ ශාසනේ නෑ. ඇයි කියනවනේ ආදීපංකර බුද්ධ ශාසනේ දැන් තියෙනවා. මේ දීපංකර බුදු ශාසනේම නිවන් දකින්ටයි කියලා කිව්වනම් එහෙනම් අද ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට හමු වේද? අමොයි නන් ඕක තමයි අපි සිහියෙන් අර දකින්න ඕන. නැත්නම් හරි ප්‍රශ්නයක්. දැන් අද කාලේ වැඩිපුරම ප්‍රචාරණය වෙන්නේ සහ බොහෝ පිරිස් කැමති මොනවා කියනවටද? දුක ගැන කියනවට. දුක ගැන කියලා තල්ලු කරලා දෙනවනම් මේක දැන් අද කරගන්න පුළුවන්. අදාදම අපි මේ වැඩේ කරගන්නවා මිස ආයි මෛත්‍රී බුද්ධ ශාසනයට අපි යන්න ඕනේ නැහැ කියනවා කියනවා නම් තමයි අපි කැමති ගොඩක් අය. අංග ලංකාවේ අනිත් රටවල් මන් දන්නේ කොහොමද කියලා. මේ එහෙම තමයි දැන් යන රැල්ල. රැල්ලට ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රෙන්ඩින්. මොකද්ද ට්‍රෙන්ඩින්? දැන් YouTube කියන ඔය වෙබ්සයිට් එකේ ඒකේ තියෙන වීඩියෝස් ඒකේ තියෙනවා ට්‍රෙන්ඩින් ලිස්ට් එකක්. ඒ කියන්නේ මේ සතියේ හොඳම වීඩියෝ 10 මොනවද කියලා තෝරනවා. ඒ ට්‍රෙන්ඩින් වෙන්නේ මොකද්ද? අපි කැම වැඩියෙන් බැලුවොත් නේද? වැඩියෙන් බැලුවොත් තමයි ට්‍රෙන්ඩින් ලිස්ට් එකට කවදාවත් බණක් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිල්ලා තියෙද? මේ ඉතිහාසෙට නෑ එන්නේ. එන්නේ මොකක් හරි සින්දුවක් තමයි එන්නේ. එහෙනම් මේ බණ ට්‍රෙන්ඩින් උනේ කොහොමද? අද බණ ට්‍රෙන්ඩින් වෙන්නේ මොන විදියටද කියලා හෙව්වොත් ඔබට පුළුවන් ප්‍රඥා ටීවී එක බැලුවොත් හොයාගන්න කොහොමද බණක් ට්‍රෙන්ඩින් කරගන්නේ කියලා. හරි ලේසි. ඒකේ ක්‍රමය තමයි මුකුත් නොතේරෙන්න මොන හරි කියන්න ඕන. මොකද්ද කියන්න ඕන? මුකුත් නොතේරෙන අගය මුලේ පටලවල දාන්න ඕන. එතකොට මිනිස්සු කොර වෙලා ඇඹරිලා යනවා. මොනවා වෙන්නේ? කොර වෙලා
ඇඹරිලා යන්න ඕනේ. ඒත් ඇඹරිලා ගියොත් එම අම්මෝ සුපිරි බණක්. ඇයි මොකද සුපිරි කියන්නේ? තේරුන්නේ නැණ එකක්වත්. අනේ බලපංකෝ එකක්වත් තේරුන්නේ නැහැ සුපිරි බණක්. එක අම්ම කියනකෝ මං 1000ක් පාරක් ඇව්වා. කී පාරක්? 1000ක් පාර. මේ මෑනේ බෙලියත්ත කිට්ටුයි නාමුදුරු කෙනෙක්. එක ඒ බණම ඇව්වලු 1000ක් පාර. ඒත් මට තේරුන්නේ නැහැ නේ කියලා කියනවා. මොකක්ද ඔබට හිතෙන්නේ තේරෙන්නේ නැති වෙන්නද බණ ඇහෙන්න ඕන තේරෙන්නද? එන අපේ අය නම් එහෙම තමයි කියන්නේ නම් ලංකාවාසී බහුතරයේ කැමැත්ත අද තියෙන්නේ නොතේරෙන්න මොනාරි කිව්වොත් අනේ සාදු රහත් වෙලා සෝවාන් වෙලා හැබැයි යටින් කීයක් හරි ගන්නවා බණ කියලා අනිවාර්යෙන් කුට්ටිය බලාපොරොත්තු වෙනවා සෝවාන් වුණාට. එතකොට මේක මවාපෑමක් පින්වත්. මේක සාසන ඉතිහාසෙවත් තිබිච්ච දෙයක් නෙවෙයි. බලන්න ආනන්ද මහත්මයන් වහන්සේ ගැන අපි මාතෘකාවත් කළේ මොකද උන්වහන්සේ නිසා තමයි අද අපිට මේ ධර්මය දායාද උනේ. ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර ශ්‍රද්ධාවෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැක්කේ. ඒවම් මේ සුතං කියන වචනේ එන්නේ නැණි ශ්‍රද්ධාව තිබුණ නැත්තම්. මේ මගේ දෙයක් නොවේ, මා විසින් අසන ලද දෙයක්. මොනෝ කියන්න බැරිද නේ රහතන් වහන්සේ කෙනෙක්ට? කොයිතරම් අවබෝධයක් තියෙනවද? උන්වහන්සේ කොයි වෙලාවක බැලුවේ නැහැ මේක මගේ දෙයක් කියලා පෙන්නන්න. ඉතින් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අඩු දේශකයන් වහන්සේලා දා අපිට බහුල වශයෙන් පෙන්වනවා. පණ්ඩිත ඉන්ද්‍රිය නම් වැඩි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නම් ඇත්තෙම නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? සාස්ෘණ වහන්සේ ඉක්මවා යනවා. මට ළඟ දේවන මේ හරි සංවේගයි. ඔය මොඩක්ක අහන හොඳයි හොඳයි. නමුත් ඒ එක එක වචන බලනකොට පේනවා කොයිතරම් සියුම් විදියටද මේ අපේ ශ්‍රද්ධාවට පහර දෙන්නේ කියන එක. කියන පොතේ වැඩන්නේ කොහොමද කිය? පොත වැඩන්නේ. ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරගන්න. මොන ඥාණයෙන්ද? ස්වයම්බු ඥාණය. ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරන්න නම් බුදු වෙන්න එපා. නම් බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාව අපි මේ බණ අහන්න ඕනේ නැනේ. ස්වයම්බු නම් අපි මොන ස්වයම්බුද? අපි ස්වයම්බු ඥාණය අපිට තියෙයි. අපි මේ සිවුරු දරාගෙන මහානුනේ නැත්නම් අපි මේ බණ ටික දන්නවද? දන්නේ නැහැ. ඔබ බණ අහන්නව නැත්නම් ඔබ දන්නවද? දන්නේ. අපි දන්න දෙයක් අපි දන්න හොඳට කන්න කාලා නිදා ගන්න දන්නවා. ඊට වඩා දෙයක් නෝ අපි දන්නේ නෑ. අපිට මේ සියලු අවබෝධයන් ලැබුණේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ ගානක් සසර රැඳුණු නිසා, අප්‍රමාණ ඇසිස් මස්ලේ අඹදරු රාජ්‍යය දන් දීපු නිසා. එතකොට බලන්න ඒ කිසිම ගුණයක් දැන් සිහි වෙනවාද? සිහි වෙන්නේ නැ කිසිම දේශනාවක. මම බහුල වශයෙන් ඇහුවා සාමාන්‍යක දේශකයන් වාසි දෙන නමක් තමයි ශ්‍රද්ධාවෙන් ඔය කටයුතු කරන්නේ. අනිත් හැමෝම දැන් මේක අවබෝධ කරගත්තා වගේ තමයි කතා කරන්නේ. පොත් ඕනේ නැ, පොතේ නැ, කොහෙද තියෙන්න ඕනේ? තමා තුලින්, තමන් අත්දකින්න. ඒතර කියන සිහියෙන් ඉන්න. දැන් මං කියන මෙයාට සිහියෙන් ඉන්න. සිහියෙන් බලන්න පුළුවන්ද? එහෙම සිහියෙන් බලන්නකොට බෑ. ඒකට තියෙනවා දේශනාව. මොකද්ද? සතිපට්ඨාන සූත්‍රය. නාම රූප පරිච්ඡේදය කරන්නේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවා. නාමය කුමක්ද? රූපය කුමක්ද? විදර්ශනා ඥාණය යන මොනවාද? දැන් මේ දරම භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. එතකොට විදර්ශනා වඩනවා කියලා මේ ඔහි බලන් හිටියට විදර්ශනා වැඩෙන්නේ නැහැ. සමහර විට කියන මේ ගැඹුරු බණක් අහන් හිටිය මැතිලු. මේ මගේ දහම අහන්නලු. කොහොමද කියන්නේ? වචන බලන්න ගුණේ කියන හැටි. පුදුමයි මට නම්. මගේ දහම අහන්න මේක අහලා ඉවරනවා ඔබට අවබෝධ වෙයි. කාගේද දහම එතකොට? ඒ දේශකයන් වහන්සේ. ගියා හොයන් ආවලු කැලේට ගිහිල්ලා. හරිද? මම මේ කියන්නේ හරි සංවේගයි. ඒක වෙන මොකුත් නෙවෙයි ඔබට මේ දැනගන්න. ඔබට බහන්නවද නැද්ද මන් දන්නේ නැහැ මේවා. අහනව නම් දැනගන්න මුල මතක නැතුණා. නැති වුණා නම් අපි අහලා තියෙනවා. වැඩි දුරක් යන්න බෑ. කළගුණ සලකන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ බව බලන්න දෙවනි සතිය මොනවයි වෙන්නේ? බෝධිය දිහා බලන් ඉන්න අවශ්‍ය නැහැනේ. ඇත්තටම හිතුවොත් අපිට තේරෙන විදිහට නේද? පණක් නැහැනේ. ආයි ඉතින් බැලුවේ නැහැ කියලා බණින්නෙත් නැහැනේ. ඒත් බලන්න ගුණවතුන්ගේ මහෝත්තමයන්ගේ සිරිත මොකද්ද? තමන්ට යම් සුළුපකාරයක් කළාත් ඒ කුලගුණය සිහි කරන්න ඕනේ. ඉතින් අර පණ නැති බෝධින් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ සතිය ඇසිපිය නොහෙලා පූජා සත්කාර කළා. සාදු කියනවා. ඒ කතඤ්ඤු කතවේදී ගුණය. ඒක නිසා අපේ මේ සිල් පිරිස බොහොම අවබෝධයට පත් වෙලා ඉන්න
තේරුම් ගන්න අධිවේගී වෙන්න එපා. අධිවේගී මාර්ග නම් තියෙනවා. ඒවයි ගිහිල්ලත් පේනවනේ. හයියෙන්ම කිව්ව මොකද වෙන්නේ? හොම්බකට සමතලා වෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වුණොත් පාලනය ගිලිහෙනවා. පාලනය ගිලිහුණාම තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. එතකොට මේ ගොඩක් දේශකයන් වහන්සේ කියනවා සතිය පිහිටවන්න. කොහෙටද? දකින දකින දෙයට. දැන් මම දකිනවා මේ උපාසිකාව. මම සිහිය පිහිටවන උපාසිකාව කෙරෙහි. මම දිගටම එක පිහිටවන් හිටියොත් මට ඇති වෙනවා රාගසිත. ඇයි? උපාසිකාවට මම සිහිය පිහිටවලා තියෙන්නේ. ඒක හරිද? ඒක වැරදි. එහෙම නෙවෙන්න ඕන. සිහියෙන් දකින්න ඕන එතන මොනවද තියෙන්නේ? නාම රූප දෙකක් නේ. අවබෝධයක් ඇති වෙන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ ඒකටයි. නාම රූප දෙක දකින්න එකට. නැත්තම් මේ අර සත්තුත් බලනවනේ. සත්තුත් කෑම කනවනේ. ඒක සිහියෙන් තමයි කරන්නේ. අපි කරන වැඩ ගොඩක් වෙලාවට අසිහියෙන් කරන්න බෑනේ. එහෙනම් මේකට ඥාණය එන්න ඕන. මොන ඥාණයද? විදර්ශනා ඥානෙ. ඒක පළවෙනි ඥානෙ තමයි නාම රූප පරිච්ඡේද ඥානෙ. නාම රූප දෙක පිරිසිඳ දැකීම නැත්නම් වෙන්කර දැකීම කරන්නට ඕන. එහෙම කරගෙන යමු. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කළ යුතුද නැද්ද අපි? අපි අදාද නෙවෙයි හෙට හෙට නිවන් දැක්කත්, කොයි වෙලාවෙ නිවන් දැක්කත්, සාමාන්‍ය ගෙදරක තාත්තට වැඳලා ගුණ සිහි කළානේ අපි යන්නේ ගමන. අපිට මේ සියලුම ධර්මය කියා දුන්න බුදුරජාණන් වහන්සේට වඳින්නේ නැත්තම්, ගුණ සිහි කරන්නේ නැත්තම් ඇති ඵලයේ කුමක්ද? එහෙනම් එවැනි අතිමානී දේශකයන් වහන්සේලාත් ඉන්නවා. ඒව ඔබ දැනමන ගන්න. එතකොට අපිට තේරෙන්නේ මෙයාගේ ගුණයක් නම් නෑ. අත්තුක්කංශනේ දෙනව නම් ඇති ගුණයක් නෑ. පරවම් බණේ දෙනවා. ඒ කියන්නේ අනුන්ට අනුන්ද දොස් කිය කිය තමන්ගේ දේ විතරක් හරි කියලා කියනවනම් ඒකේ ගුණයකුත් නෑ. අනුන් ගුණ නැසීම ගුණ මකු බව කියලා කියනවා. එහෙනම් අපි නිහතමානී වෙමු. භාග්‍යවතුන් වහන්සේ ගුණ සිහි කරමු. කළ ගුණ දකිමු. මේ ධර්මයේ ලැබුණු මාර්ගය අපි සිහි කරමු. මේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ආනන්ද මහෝත්තමයන් වහන්සේ නිසා තමයි අපිට මේ ධර්මය අද ලැබුණේ. නැත්තම් මේ ධර්මය අද අපිට කියවන්න අහන්න ලැබෙන්නේ නෑ. උන්වහන්සේ පාරමී පුරාගෙන බෝසතාණන් වහන්සේ පසුපස වැඩම කළා. චුල්ල පදුම ජාතකේ අහලා තියෙන්නේ. මේව අහන්න ඕනේ. දැන් මේව විසි කරලා තියෙන පැත්තකට මතක නැහැ. ජාතක ජාතක මොකටද අපි ඉති අදාද නිවන් දකින්න ආයනේ කියලා කියනවා. අදාද නිවන් දැක්කත් අපිට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඕන නිවන් දකින්න. අද දකින්න ආයට. දැන් මේ යන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය විතරයි දිනු වෙන්නේ. කියන්නේ ගැඹුරු දහන් අහන්න විතරයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රද්ධා සම්වර වෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? එක පැත්තක් උඩ යනවා. දැන් බලන්න තරාදියක් වුණත් එක පැත්තක් බර වැඩි වුණොත් ඒක යට යනවා, අනිත් පැත්ත උඩ එනවා. දැන් ඉන්ද්‍රිය පහ සම වෙන්න ඕනේ. දැන් සම වෙන්නේ නැහැ නේ මේ වහන්න නැත්තම්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති වෙන. දැන් ශ්‍රද්ධා විතරක් සිහි කරගෙන ඉඳලා මදි. අරකත් ඕන. මොකක්ද? ප්‍රඥාවත් ඕන. දැන් මේක සමබර කරගන්න. දැන් කොහෙටද ගැටෙනවයි කියන්නේ අපේ අඩුවක් නැද්ද? අඩුවක් තියෙනවා. දැන් ශ්‍රද්ධාවට ගැටෙනවයි කියන්නේ අඩුවක් තියෙනවා. බුදු වෙන්න යන ස්වාමීන් වහන්සේලාට ගැටෙනවයි කියන්නේ අතන අඩුවක් තියෙනවා. ඒතකොට එයා සිහි කරන්නේ අපිට මේ බුද්ධ ශාසනය ලැබුණත් යම් කිසි බෝසත් උතුමේ අතීතේ හැම හිතපු නිසා කියලා. අනාගතේ සත්‍යයන් නිවන් දකින්න තව බුදු කෙනෙක් පහළ වෙන එක හොඳ දෙයක් කියන එක අපි සිහි කරගන්න ඕන. නෑ හැමදාම මම කියන ති මාත් එක තරහයි ගොඩක් අය ඒක නිසා. මොකද මේ ඇයට දැන් නම් නිවන් දකින්න අමාරුයි කියලා මං කියනවනේ. ඒක එච්චර කැමති නෑ සමහර අය. මං කියනවනේ නෑ ඔබට පුළුවන්. ඔබ වීරය කරන්න. බැරි නෑ. අදාදම නිවන් දකින්න පුළුවන්. මොකද වෙන්නේ? මට වාසි. මේ බෑ කියන එකෙන් මට වෙන්නේ මොකද්ද? අවාසි. සමහර අය ඒකට සතුටු වෙන්නේ නෑ. බෑ කියලා නෙවෙයි කියන්නේ අපහසු. පුළුවන් කියලා ධර්මයේ තියෙනවා. සුභද්‍රට දේශනා කරනවානේ සුභද්‍ර පරිබ්‍රාජකතුමාට. සුභද්‍රේ මේ ශ්‍රාවක යම්තාක් මැනවින් පිළිවෙත් පුරයි නම් මේ ශාසනයේ මාර්ගඵලලාභීන්ගෙන් හිස්වන්නේ නෑ කියලා. අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලාත් මේ යෝගාශ්‍රම වැඩපිළිවෙල පටන් ගත්තේම නිවන් දකින පිරිස ලංකාවේ බිහි වෙනවා දකින්න. ඒතර අපි නිවනත් එක තරහද? තරහ නෑ. හැබැයි අපි අවබෝධයක ඉන්නවා මේ බොහෝ දෙනෙකුට නිවන් දැකීම තබා සමාධියක්වත් උපදව ගන්න අමාරු.
මං කියනවටනේ ඔබම බලන්නකෝ සමාධියක් ඇති වෙනවද කියලා අඩුමතන බුදුගුණ භාවනාවක් වැඩෙනවද කියලා. එහෙම නොවැඩෙන කෙනා උත්සාහ කරනවා අපි දැන් මේ වැඩේ අද කරගන්නවා අදම නිවන් දකින්නවා. දැන් තව කියනවා මෛත්‍රී සාසනේ ඕනෙත් නැහැ කියලා සමහර අය කියනවා. දැන් බලන්න වචනේ බල බරපතලකම්. දැන් ඕන් නැහැ කියවම සමහර විට මොකද වෙන්නේ? ප්‍රාර්ථනා ඉටු වෙනවද නැද්ද? ඉටු වෙනවා. දැන් රත්තරන් පාත්‍රයක් තිබුණානේ. දන්නවනේ විස්තරය. සේරුවාණිජ කච්චපුට කතාව. එක්කෙනෙක් පාත්‍රය අරගෙන ගියා ධාර්මිකව. අනිත් කෙනා මොකද කරේ? ಜಾති ಜಾති මේ වැලි කැට ගන්නට මං උඹෙන් පලි ගන්නවා. සාදු කියන්නේ පවද? ඔව් ඒවා කියවෙනවා මං අර ඇදලා කියනකොට සාදු කාලේ නයි බේට. මගෙත් වැරද්ද ඇදලා කිව් එක. හරි. ඇදලා කියන තරම් දෙයක් නොවුණත් බලන්න වෙච්ච දේ මේ වැරදි ප්‍රාර්ථනා වුණත් ඉෂ්ට වෙනවා. දැන් අපි පැතුවත් මෛත්‍රී සාසනය එපා අපිට. මේ ගෞතම බුදු සසුනේම නිවන් දකින්ටයි කියලා තාලෙට කිය කිය අපි හිටියොත් අපි නිවන් දකින්නවද? කවිය ලස්සනයි. නිවන එන්නේ නැහැ කවියේ. නිවන් දකින්න මහා ගම්බීර වැඩපිළිවෙලක් අපි යෙදෙන්න ඕනේ. අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා, පල්ලංකං ආවුජිත්වා, ඉදිපටි සංචික්කති. පළක් බැඳගෙන ගහක් මුල කොහේ යන්නේ? නුවණින් මානසිකාර කරන්න. දැන් ඔය ඇත්තම කියන්නේ ඕක වෙනවද gederadi? මම නැත්තම් වැරදිද කිව්වා වෙනවනේ. අහලා බලමුකෝ මෙයාලගේ. පළක් බැඳගෙනම දින්නේ නෑ. මොන පළක්ද? පළඟම තක් වෙන්නේ මෙහෙට ආවා. එහෙනම් අපිට තේරෙනවා මේක දැන් කියන තරම් ලස්සන සුන්දර කතාවක් නම් නෙවෙයි. මේක කියන්න ලේසි, කියන්න ලේසි. මේක අදාද පුළුවන්, දැන් හරි පුළුවන්. දැන් බලන්න, සිහියෙන් බලන්න. මේක මගේ කහඬ. මේක ඇහුවම තමයි ඔබට අවබෝධේ ඇති වෙන්නේ. එනම් පිළිවෙලින් පිළිවෙස් සපුරාගෙන යා යුතුයි. යම් කිසි කාලයක් අපේ පාරමී ඥානෙ දියුණු වෙන්නත් ඕන. මොහුකුරා යන්න ඕන. දැන් පාරමී ඥානෙ අඩු නිසානේ ගැටෙන්නේ යලෙන්නේ දෙපැත්තේ. වෙන්නේ මොකද්ද? එක පැත්තක් අල්ල ගන්නවා. ඔන්න බලන්න. අන්තයක් අල්ල ගන්න. අල්ලගෙන කියනවා අපි තමයි හරියට යන්නේ නිවන් මඟ. උඹලා යන්නේ වැරදි නිවන් මඟ. කොහොම කියන්නේ? බසමත්ය. එහෙම යනවනේ දන්නවදිනේ? තැන් තැන් වල කියනවනේ කට්ටිය. ම අපේම දායිකාවක් කියලා තිබුණා කලින් මෙහෙ ආපු කෙනෙක්. ඔයාලට පාර වැරදිලා තියෙනවා. අපිට තමයි දැන් හරි ධර්මයේ හම්බ වුනේ. එතන මොකද්ද? එතන ධර්මයේ තියෙද්ද එතකොට? එහෙම කියනකොට මොකද්ද වචනේ? අපිට හරි ගියා කියන්නේ අත්ුක්කංශනේ. උඹලට වැරදුණයි කියන්නේ? පරමං පරමං බණය. නම් මේ දෙක තියෙනවා කියන්නේ එතන ධර්මයක් නැහැ. එතන මොකද්ද කරලා තියෙන්නේ? අනිත් පිරිසට ගරියා කර කර ලොකු තෘප්තියක් ආස්වාදයක් මහා තුච්ච සතුටක් ලබනවා එතන. ඒ ශ්‍රාවක පිරිස එකතු වෙලා. නැතු වෙන මුකුත් ලැබිලා නැහැ එතන. සම්මසන ඥානය ගැන ඇහුවොත් උඩ බිම් බලන දන්නේ නැහැ. උද්‍යප්පේ ඥානය ගැන ඇහුවොත් දන්නේ නැහැ. බංග ඥානෙ මොන බංගයක්ද? දන්නේ නැහැ. දැන් ඕවා දන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන්. බෑ, අපි මේ කරුණාවෙන් කියන්නේ. අපි තරහ නැහැ. කොහේ ගියත් අපිට කමක් නැහැ. හැබැයි හරියට යන්න. එක එක පුද්ගලයන්ව ප්‍රොමෝට් කරන්න එපා. ලොකු කරගන්න එපා. දැන් අපි මේ හාමුදුරුව විතරයි අපි සරණ යන. අපි වෙන කොහෙවත් යන්නේ නැහැ. මලත් යන්නේ. හැබැයි හාමුදුරු සිවුරු ඇරලා ගියොත් එහෙම බැරි වෙලා. එයාත් එකදර යන්නේ. ආ, එහෙම බෑ. එන අපිට අපි හිතමු විහෙරගල ළඟයි කියලා මේ අයට එන්න. ළඟ නිසා එනවා ඇතිනේ සමහර විට. සමහරට බදගිරි බස් එකන නිසා බදගිරි අය කියනවා. ඉතින් අපිට බස් එකක් එනවා. අපි යනවා විහෙරගල. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ගමේ අය කියනවා අපි එන්නේ නෑ විහෙරගල. ඇයි? අපේ පන්සලේ හාමුදුරු තරහ වෙන නිසා. ඒත් කමක් නෑ. පවුනේ හාමුදුරු. එහෙත් යන්න. හැබැයි තමන් ගැනත් හිතන්න. මට ඒක නම් කියන්න බෑ බල කරලා. නමුත් තමන්ට ධර්මයක් ලැබෙනවාද නැද්ද? හාමුදුරුවරු මෙහෙම කියනවා. උඹලා සිල් ගන්නෙ නැත්තම් අපි උඹලේ පන්සලේට එන්නෙත් නෑ කියලා. ඒතර අපි මොකද්ද දෙන්නුන උත්තරේ? ඇරිච්ච දෑසර නැතිසැන සිල්ලක්, පියවිච්ච දෑසර මක්කටේ. මොකද වචනේ? මක්කටේ. මේ වචනයක් නේද ඒක? මාත් මෙහෙගෙන එන්නේ නිසා මට කියවුණා. එහෙනම් මක්කටද කියලා අහන්න ඕන. මරුණම් පාසකුල දෙන්න ඕනේ. තමන් ජීවත් වෙන කාලේ සුගතියට යන්න, නිවනට යන්න පුළුවන් විදියට වැඩ පිළිවෙලක
ඒ දේ. දැන් හාමුදුර තරහ වෙනවා කියලා ගිහිල්ලා උදේින හවස වෙනකන් නිදි ගිරා වැටෙනවා නම් ඇති ඵලයේ කුමක්ද? يعني දෙයක් වෙන්නේ නැත්තම් ඔන්න හාමුදුර උදේින හවස වෙනකන් බන කියනවා නම් එන්න කුඩකම නෑ. හාමුදුර ගොඩක් අයගෙන උදේ දැක්කට පස්සේ ආයි දකින්නේ නෑ. කොහේ ගියාද දන්නේ නෑ. හාමුදුර හාමුදුරුවන්ගේ වැඩ අපි අපේ වැඩ. එතකොට මේ ඕපදූප කතාව, කේලම් කතාව සම්පප්පලාපේ දවස ගෙවනා කියන්නේ දස්සිර රැකිලා රැකිලා නේ. ඒක නිසා තමයි බොහෝ දිනක් දුර බැහැර ගවාගෙන මෙවැනි සෙනසුන් වෙත එනවා නේ. ඉතින් ඒක මෙහෙට විතරක් නෙවෙයි බොහෝ සේනාසනවල ධර්මයේ කියන තැන් වලට කවුරුත් ඡන්න කැමති. එතකොට අපි තෝරගන්න ඕනේ දැන් මෙතන පාරවල් දෙකක් තියෙනවා. එක පිරිසක් යනවා බුදුපසේ බුදුමහරහත් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක පත්ව නිවන් දකින්න ලැබේවා කියලා ඒ පිරිසට සාදු කියනවා. තව පිරිසක් කියන අපි නම් යන්නේ දුර, අපි අදාදම නිවන් දකිනවා. එයාලට සාදුකාරයක් දෙමු කියන එකට හරි ඒක ලොකු දෙයක්. බැරි වුණොත් අපිට තුසිතදී හරි තවුසිසාවේදී හරි හම්බ වෙන්නේ මූරට මූරනේ. එදාට අහන්න බැරි මොකෝ වුණේ කියලා හරි හම්බ වෙයි අනිවාර්යයෙන් මේ යන හැටියට. මොකද හැමතැනම පටපිට පටලවගෙන තමයි ඉන්නේ. මොකද වේගේ වේගෙන් ගියාට වැඩක් නැහැ නේ. පාර හරි නැත්තම් තේරෙනවද? මං ගිය සැරේ මතක් කළා මයිරපුර පැත්තේ හරියට ආර ශ්‍රාවකයෝ ඔබ බලන් ගියා. මේ ඔක්කොම හිතන් ඉන්නේ වැරදි පාරක නැත්තම් වැරදි අදහසකයි ඉන්නේ. සෝවාන් නොවි සෝවාන් උනා කියලා හිතාගෙන ඉන්න. මං නිකන් උපමාවක් දෙන්නම්කො. මම හිතනවා මම තමයි මහින්ද රාජපක්ෂ, මං තමයි ජනාධිපති කියලා හිතන. නැත්තම් ගෝඨාභය රාජපක්ෂ. පැතුම් සමෘද්ධ වෙනවද මට? මම ගිහිල්ලා කියන කොහලංකල පැත්තට ගින් කියන මම තමයි රටේ ජනාධිපති. උඹලා මට කියනවා මාර් කරලා දෙන්න ඕන කියලා කිව්ව කුටි කාලෙ ඉන්න වෙනවද නැද්ද? ඔය ඒ වගේ ගත්තා වෙලා තියෙන රජ වෙන්නේ නැතුව රජ වුණයි කියලා හිතාගෙන ඉන්න කඩුව කියලා මොකක් හරි ලී කැලලක් ගහගෙන මේක ඇස්සේ නේද කොස්කොලොටුන්නක් දාගෙන එයා සිහි කරන මම තමයි ලංකාවේ රජු. පිස්සෙද්ද නැද්ද? පිස්සේ. එහෙනම් නොලැබූ මාර්ගඵල ලැබුණා කියලා තන්නේ පිස්සුද නැද්ද? ඒ පිස්සු කෙලින්ම කියන්න ඕනේ ඒක පිස්සුවක්. ඔය හරිශ්චන්ද්‍ර මහත්තයා මං අහගෙන කලින් කියනවා මං සෝවාන් වුණා මං බුදු වුණා කියලා කවුරු හරි කියනවනම් ඒක මානසික රෝගයක් කියලා. ඒක නමක් කිව්ව මට දැන් නම මතක නැහැ. වෛද්‍ය විද්‍යාවෙත් තියෙනවලු ඒක. ඒ කියන්නේ තව කියන මේනියාව කියලා රෝගයක් තියෙනවා. අහලා තියෙන්නේ? මේනියාව කියන්නේ නැති දේවල් තියෙනවයි කියලා හිතන් ඉන්නවා. ලොකු සතුටකින් ඉන්නවා. ප්‍රීතිය වැඩි, දඟලනවා නිතර. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, කතා කරන වැඩි, ප්‍රීතිය වැඩි. ඒක තියෙනවා මේනියා. නම් මතකද දැන්? දැන් අපිට බලා ගන්න පුළුවන් අපිට මේනියාව තියෙනවද? අපි ළඟ ඉන්න ඇයට මේනියාව තියෙනවද කියලා. ඔයක මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන වචන. මං ධර්මයේ තියෙන එකක් නෙවෙයි කිව්වේ. මේනියාව. ධර්මෙත් ඔකට තියෙන උද්දච්චය. ධර්ම වචනේ මොකද්ද? උද්දච්චය. සැලෙන ගතිය, විසිරෙන ගතිය. දැන් ඕනවට වඩා ප්‍රීතියක් ඇති වුණ අපිට වෙන්නේ මොකද්ද? විසිරෙනවා. සංසිඳෙන්නේ නෑ. ඒකනේ දඟලන නටනවා නේ, උඩ පනිනවා. දැන් ඔය ගොඩාක් ප්‍රීතිය වැඩි වුණාම මොකද කරන්නේ? පනෝ වගේ දඟලනවා නේ. දැකලා නැත්ද කෙවල් වල? දැකලා තියෙනවා නේ. ඔය සමහර පාන වර්ග ගත්ත විභේටම නැටවිලා එනවා නේ. ආන්න දැක්කද වෙනදේ? ඒතර තමන්ගේ පාලනේ තමන්ම ගිලිහන. තමන් අහසින් යනවා වගේ දැනෙන සමහර විට. උඩ යනවා වගේ දැනෙන. පා වෙනවා වගේ. ඔය ගංජා වගේ දේවල් බිවම පා වෙනවා වගේ දැනෙන වලු. මම බීලා නෑ. දහිත ආමුදුරෝ පා වෙනවා කියන්නේ විවද්ද නැහැ කියලා නෑ. මම බිව්වේ නෑ. ඒුණාට මට මෙල්බන් වල දිලා මේ කිව්වා ආමුදුරුවනේ ධානය ලැබුවම මොකද වෙන්නේ? මං ගොයිතින්ස සූපත් වෙනවා. මේ මොකුත් දැනෙන්නේ අපිටත් එහෙම බෙහෙතක් තියෙකෝ. මොකද්ද? ගංජයි කිව්වා. අපිත් ගංජ ගහලා ඉන්නවයිකෝ. ඔහේ කාමර වලට අපිත් පාවිවි ඉන්නවයිකෝ. දැන් ওই ධානයේ මේකේ ඉච්චර ලොකු වෙනසක්? එයා කියනවා එහෙම. එයා තින් ගංජ බොන එක නෑ. එයා වර්ණනා කරන එක. මං කෝ අපායන ලෑස්ති වෙන්න එපා කියලා. මෙච්චර වටිනා දේවල් වලට ඔය තුච්ච දේවල් සමාන කරන්න එපා. හරි. එහෙමනම් මේ ගැටීම් අපි නතර කරගතිය යුතුයි දෙගොල්ලෝ. අපි පැරණි ශ්‍රාවකයෝ ඉන්න යාල ඒ මාර්ගවල ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා සමන්නේ ගියාට හැබැයි මැදහත් වෙන්න. කලින් අහපු ධර්මයටත් ගරු කරන්න. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලටත් ගරු කරන්න. ඊට පස්සේ ඔබ නිවන් දකින්න උත්සාහ කරන්න. එතකොට ඔබට නිවන් කවදායි? දැන් ඕක ගරිහා කර කර පහත් කර කර යන්න ගියොත් වෙන්නේ මුලත් අමතක වෙනවා. එතකොට එතනම ගුණ හාරා ගැනීම
සිද්ධ වෙන භාග්‍යතුන් වහන්සේ ගුණ මතකත් නැහැ. ආචාර්යයන් වහන්සේලා දැන් අපි කියමු පළවෙනියටම අපි ධර්මයේ කාගෙන් හරි ඇහුවනම් මේ මේ ජීවිතේ ඒ කවුද අපේ පළවෙනිම ගුරුවරයා. අපිට කවදාවත් මේ ජීවිතේ අමතක කරන්න පුළුවන්ද? බෑ. අපි ඇහුවේ නා වූ ලොකු ස්වාමීන් වහන්සේගේ නම් ධර්මයේ අපිට අමතක කරන්න බෑ. අද ඇවිල්ලා කවුරු හරි දැන් නිවන් දක්වනවා කියලත් අපිට ඒක අමතක කරන්න බෑ. අපිට ඒ ගෞරවය තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා නිසා අපි මේ ධර්මයේ දැනගත්තේ. හරිනම් දුර ඉඳන් හරි අපි ගුණ සිහි කරලා පින් දෙන්නට අවශ්‍යයි. තාම අපේ ස්වාමීන් වහන්සේලා මේ අපවත් වෙච්ච පණ්ඩිත් ස්වාමීන් වහන්සේලට මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ පවතුනේ 92 දී. ගොඩක් කලනේ දැන්. තාම පින් දෙනවා. කඩවැද්දේ ලොකු ස්වාමීන් වහන්සේ පවතුනේ 2003 දී. අපි තාම පින් දෙනවා. අපේ නාවින ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපි තාම පින් දෙනවා. තාම කියන්නේ අපි අපවත් වෙනකන් පින් දෙනවා. ඇයි ඒ? අපිට මතකයි අපි මේ සැනසෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා අපිට මේ වැඩපිළිවෙල ආරම්භ කළ දීපු නිසා. නැත්තම් මේ දෙවුරු පෙරවීම, සංවර සීලී පැවැත්ම, මේ ධර්ම දේශනා ක්‍රම මේ කිසිවක් අදා අපිට ඉතුරු වෙන්නේ නැති වෙන්න තිබුණා. ඒක නිසා තමයි අපි හැමෝටම අවවාද කරන්නේ කාගෙන් හරි ඔබ මුලින් බණ පදයක් ඇහුවනම් කොයිතරම් ඉක්මනට දැන් නිවන් දකින්න ලැබෙනවයි කිව්වත් ඒ වචනේ අමතක කරන්න එපා. ඒ තැන අමතක කරන්නත් එපා. ගියත් කමන්නේ ආයේ කවදා හරි ඇවිල්ලා වැඳලා හරි යන්න. ඔබ දැන් සෝවාන් වෙලා වෙන්නේ නැති කමක් නැහැ. වඳින්න සුදුසුයි. ආර්ය සංඝරත්නයට ඇතුළත් ඒ 90 යමින් ඉන්න නිසා. මොකද හිතන්නේ? සාසනේ වඳින්නේ මාර්ගඵල පිළිවෙලටද නැත්නම් වැඩිහිටි ගුණයටද? වැඩිහිටි ගුණයට. රහතන් වහන්සේ පව වඳින්න ඕන පෘථජන උපසම්පදා භික්ෂුවට. ඒ කියන්නේ යම් රහතන් වහන්සේ කෙනෙක් අපි හිතුව සාමණේර භික්ෂුවක් කියලා පොඩි කියලා දවල්ටම අය ඔය කතාවක් කියලා දෙන්න. දැනට අහගමුකෝ. රහත් වෙලා ඉන්න පෘථජන මේ මේ සාමණේර ස්වාමීන් වහන්සේ පෘථජන නෙවෙයි සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්. හැබැයි ඉන්නවා පෘථජන උපසම්පදා භික්ෂුවක්. දැන් මොකද්ද ප්‍රතිපදා? ආන්න අර රහතන් වහන්සේ විසින් අර පෘථජන ස්වාමීන් වහන්සේට වඳිනවා සාදු කියන්නේ. ඕක තමයි ක්‍රමය. ඕක තමයි නිහතමානී බව. දැන් රහත් වුණා කියන්නේ කොච්චර නිහතමානී. මාන්නේ ඇත්තෙම නෑනේ. එතකන් තියනවා. දැන් බලන්න අනාගාමුණත් මාන්නේ සියුම් ලෙස තියනවා. පෘථජනයන්ගේ මාන්නේ ගැන කවර කතා? දැන් ගොඩක් වෙලාවට වෙන්නේ මාන්නේ අදිමාන්නේ වෙනවා. අදිමානේ කියලා කියන්නේ නොලැබූ මාර්ගඵල ලැබුණා කියලා හිතන එකට වචනයක් දෙනවා අදිමාන. එහෙනම් මේ හතරවෙනි සිකපදේ පරාජිකාවේ කියන අඤ්ඤත්‍ර අදිමාන. අදිමානෙන් තොරව කිව්වොත් අදිමානේ ඇති වෙන්නේ කාටද? භාවනා කරන අයට. භාවනා කරන අයට විතරයි අදිමානේ ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඇති වෙන්නේ මොකද? භාවනාව නොකරන කෙනෙක්ට හිතෙන්නේ නැහැ නේ මම සෝවාන් වුණා කියලා. ඒකයි මම මේ කිව්වේ. දැන් භාවනා මාර්ගය යනකොට නොයෙක් නොයෙක් තැන්වල ආලෝක සංඥා ආදියට මුලා වෙලා ගුරු ඇසුර නැති නිසා ඉන්න ගුරුවරයට අවබෝධයක් නැති නිසා සමහරට කියන දැන් මට කිව්ව එක දැනගදී ඔළුව පහසට ගිහින් ඉස්සරහට වැටුනොත් මොකද්ද? සෝවාන් ඵලේ. මං කෝ අපේ වල් මේ පාර එනකොට ගොඩක් වෙලාවට මං සෝවාන්ලා තියෙනවා. ඒ වලවල් වැඩි වැටෙන වැටෙන ඒට යනවා. ඒ අර ජීර් එක දාලා ගැස්සුනා වගේ ගැස්සෙන එක නෙවෙයි සෝවාන් ඵල. නමුත් එහෙ උගන්නන්නේ එහෙමනම් ඒ ශ්‍රාවකයා හිතන්නේ මොකද්ද? එහෙනම් දැන් මම ඉන්නවා බෙල්ල කෙලින් කරන් ගැසියන් 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 කියලා. ගැස්සුන ගමන් හිතනවා දැන් වැඩේ සාර්ථකයි. දැන් සෝවාන් වුණා. දැන් හරියට වෙලා? වෙලා නැහැ. ඉතින් මමත් ගියානේ. නේද? මමත් ගියා. මම සෝවාන් වුණේ නැහැ. සෝවාන් වෙච්චවනම් දැක්කා. හරියට හිටියා. ඉතින් දුක දැනුණා. ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා. වෙන මොකුත් නෙවෙයි. මෙච්චර උතුම් සද්ධර්මයක් ලැබිලා තියෙද්දි කොච්චරද? 84 මේක ඉගෙන ගන්න. ඒක ප්‍රශ්න තියෙන. මේක ඉගෙන ගන්න කැමැත්තක් නැහැ. කාගේ හරි වචන ටිකක් අහගෙන ඔහේ ඉන්නවා. එහෙම වෙන්නේ බමන් කියන අපේ වචන උනා නිකන් අපි හිස් වචන කියන අහන් ඉන්න එපා. අපි ධර්ම කාරණයක් කියනවන විතරක් අහන්න. වැඩක් නැහැ නේ. මොකෝ මගේ වචන අහන්නේ ඔබ එන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහන්නේ අපි එන්නේ. එතකොට මේ ත්‍රිපිටක පොත් දැන් තියෙනවා. දැන් දුරකථනෙට පාවා ඇවිල්ලා දෙන ඇප් එකක්. pitaka.lk. පුදුම විදිහට තේරෙන සරල භාෂාවෙන් තියෙන. ඉතින් මේකවත් දාගෙන බලන්න බැරිද?
දුරකතර නැති අය අඩුයිනේ දැන් ආචිලර නැතුව ඇති. නමුත් බහුතරයකට අද ගෙවල් හැම ගෙදරකම වගේ ඇතිනේ ළමයි ඉන්නවනම්. අත්තොස්සන් වාටිය ලොකු මෙන්න මේ වගේ දුරකතන තියනයි. මේ වගේ ගෙදර තියන ගෙදර අතොස්සන් බය වෙන්න එපා. වැඩක් තියන කරගන්න. ඒක මං කියන්නේ. තියෙනවා. හොඳයි. ඒ තියන අයට පුළුවන් ඒ pitaka.lk කියන ඇප් එක දම්ම ගන්න ළමයින්ට. දම්මගෙන දීඝනිකාය දේශනා වෙනවා බලන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකාය 152ක් තියෙනවා. සංයුත්ත නිකාය දේශනා අංගුත්තර නිකාය දේශනා සහ ගුද්දක නිකාය. මෙන්න මේ ටික අපිට ගෙදර ඉඳන්ම බලන්නත් දැන් වාසනාව තියෙනවා. එහෙනම් ඒවා අපි හිතර ගමු. එහෙම කියවන්න කියලා මම මෙයි හැමදාම කියන්නේ මේ බණ කියනකොට හැමදාම මම කියනවා. ඇයි මේ කියන්නේ? මේ කියවීමේ වටිනාකම කොච්චරද කිව්වොත් අපි මුලා වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. මොකද සමහර ලාමක පුරුෂයෝ ඉන්න තමන්ගේ වාසියට ධර්මයේ අධර්මයේ බවට හරවගෙන කතා කරන අය. ඉතින් ඒවට අහු වෙන්නේ නැහැ. සියුම් ලෙස දෙන්නේ දැන් එකපාරටම වැරදි බැනගෙන බැනගෙන ගියොත් අපි අල්ල ගන්න බෑනේ. යම් ටිකක් වරණනා කළ වටේට පොඩ්ඩක් පින්තාරු කළා. එතෙන් දෙනවා අර කුණු වෙච්ච ටික. අර කියන්නේ නිවන ගැන කියන යනවා පොඩ්ඩක් සියුම්ව ගහන පොත ඕන්නේ. ඕවෝන්නේ පොතේ පොතේ තියෙනවා බැලුවට වැඩක් නැහැ. ඒතර කියන්නේ මොකද්ද? උඹලා බණ ඉගෙන ගන්න. දැන් ඉගෙන ගන්නට ඇයි මේ සමහර භික්ෂුණාල අකමැති? හේතුවක් ඇතිනේ. බලමුකෝ මොකක්ද හේතුව කියලා. තමන්ට ඕන විදියට මේ වැඩේ කරන්න බැරි වෙනවා එතකොට. දැනුවත් ශ්‍රාවක පිරිසක් ලංකාවේ බිහි වුණොත් දැන් තමන්ගේ ශ්‍රාවකයෝ දැනුවත් වුණොත් ධර්මයෙන් අර තමන්ට ඕන වචන ටික කියාගන්න. එතකොට අහුවෙනවා මේවා පොතේ තියෙනවා තමයි කියලා. ඉගෙන ඉගෙන ගත්ත කෙනාට අහුවෙනවා මේ හාමුදුරුව කොච්චර කරකෙව්වත් මේ මගේ කියලා කියන්නේ මොනවද? පොතේ තියෙනේවා. අයියා කොහෙන්ද ගත්තේ? එයාත් පොතෙන් අරන් තියෙන්නේ. හොරාට ඉන්න හොර ගෙඩියා වගේ කියන්නේ නැතුව. මම මේකද අවබෝධ කරගත්තා කිය. අවිද්‍යාව කියන වචනේ කොහෙන්ද ගන්නෙ? පොතෙන්. සංකාර පොතෙන්. පටිසෝපාදේ පොතෙන්. ඒක එයා දැක්කද? නෑ. දැක්ක වගේ බණ කියන්න බැරිද? පුළුවන්. ඒ නිසා මේ මුලාවක් තියෙනවා. මේක අධිකව තියෙනවා. ඒ නිසා අපි ගිය මාසෙදි තීරණය කළා ඔය පඤ්ඤා ටීවී කියන නාලිකාවට බලෙන් හරි යන්න ඕන. ඇයි යන්න ඕන? මේක සුද්ධ වෙන්න ඕන. නැත්නම් හැම දිස්සෙම මේ සියුම් මදරම ඇහිලා ඇහිලා මිනිස්සු ඒකට පත්‍යම් වෙනවා. දැන් සතුටි දැන් ගොඩාක් හොඳ දේශකයන් වහන්සේලා එතනත් ඉන්නවා. දැන් දවසේ වැඩිපුර වෙලාවල් ලැබිලා තියෙන්නේ ධර්මයට විතරයි. අධර්ම කරුණු දැන් අඩුයි. දේ ලොකු ස්වාමීන් වහන්සේ මං ගිල්ලා හම්බුණා. උන්වහන්සේ බොහොම අවබෝධයෙන් ඉන්නේ. ඔය දේවල් හැබැයි උන්වහන්සේ මැදහත් කැමති දෙයක් කියන්න කියන මොකද ඒ කියන්න කියන්නේ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන කියන අදහස ඉඳගෙන. හැබැයි හැමෝම බුද්ධිමත් නැති නිසා අපි යම් කිසි නියාමනයක් කළ යුතු වෙනවා. ඒකට හොඳම දේ තමයි නිවැරදිව ශ්‍රද්ධාවෙන් ධර්මයේ කියන දේශකයන් වහන්සේලාට වැඩි අවස්ථාවක් ලබා ගන්න. ඒකට ඉතින් අවශ්‍යම දේක් තමයි කාසි පණන් ඕනේ. මොකද හැමදේම වෙන්නේ සල්ලි මත. යම්කිසි හාමුදුරුවන්ට ලොකු දායක පිරිසක් ඉන්නවනේ එයාට සල්ලි තියෙනවනම් දක්ෂ වෙන්න ඕනේ බණ කියන්න මේ ධර්මේ හරියන්න ඕනේ ඕන දෙයක් කියන්නට පුළුවන් තත්ත්වයක් අද තියෙනවා. ඒ නිසා මුදල් මතෝක යනකොට සමයි අර අපිට අධර්මේ වැඩිපුර හැන්නේ. ඇයි? අධර්මය කියලා දන්නේ නැහනේ. මේක අර සුපිරි බණක් කියලානේ හිතෝයි. මොකද සුපිරි බණ කිව්වේ? හාමුදුරුවන්ට තේරෙන්නේ නැති අපිට තේරෙන්නේ නැති බණට කියනවා සුපිරි බණ කියලා. ආන් එහෙම බණක් කියන්නේ. ඒ නිසා අපි දායක වෙනවා වැඩි වැඩියෙන් තව අයට නොතේරෙන බණක් අහගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. කවුද දායක වෙන්නේ? අර අර ශ්‍රාවකයෝ ටිකනේ. ඒතකොට එතන වැඩිපුර ඉඩ අවකාශය වෙන් කර ගන්නකොට මොකද වෙන්නේ? අර අනිත් කෙනෙකුට බණ කියා ගන්න වෙලාවක් නැති වෙනවා. ඒක අපිට අත්දකින්න ලැබුණා. දැන් අපි ගිය මාසේ පටිගත කරපු එක ආයිම ප්‍රචාරය වෙන්නේ සැප්තැම්බර් 14. එතකම් බලන් ඉන්න ඕනේ. ඇයි? අර ඔක්කොම වෙලාවල් ටික මේ දායක දායිකාව ටික සල්ලි දීලා වෙන් කරගෙන තමන්ගේ කරගෙන. ඉතරම් අමාරුයි. දැන් තාම අමාරුයි. බලමු ඉස්සරහට අපේ අදහස පිරිසුදුයි. අපි යන්නේ එකම දෙයයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට හරියට දකින්න යොන. මොකද මේ යන විදියට ගියොත් එක පැත්තකට පහර වදිනවා. ඉක්මන් නිවනට සාදුකාර ලැබෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ගුණයට බුදු වීමට පසේ බුදු වීමට ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනාව නැක විහිළුවක් වෙනවා. ඒක කොච්චර වටිනවද කියන එක අපි සිහි කරගමු මුලින්ම. දැන් අපි දන්නවනේ අද නිවන් දකින්න කොහොමත් ශ්‍රේෂ්ඨයි කියලා දැන් කතා වෙනවනේ නේ. අවුරුත් කැමතිනේ. එහෙනම් ඇයි බුදු වෙන්න ඕනේ? දැන් මේ ගෞතම සාසනේ මොනවද වුනේ?
ප්‍රාතිහාර්යටික බලමු මොනවද උනේ කියලා. පළවෙනි දේශනාවෙදිම 18 කෝටිය බ්‍රහ්ම රාජයෝ අනාගාමී වෙලා හිටපු අය රහත් වුණා. කීයද? 18 කෝටිය. එකම දේශනාවයි. වැඩි ලොකු දේශනාවකුත් නෙවෙයි. ඒතර දැන් අපි දැනුවත් අනිවාර්යෙන් 18 කෝටියකට වඩා රහතන් වහන්සේලා අදත් සුද්ධාවාසී වැඩ සිටිනවා කියන. ඊට වඩා 18 කෝටියක් වි අඩුම. ඊළඟ අසංඛ්‍ය බැගින් 24 වාරයකදී අමා මහ නිවන සාක්ෂාත් කරලා තියෙනවා. අසංඛ්‍ය බැගින්. සූවිසි අසංඛ්‍ය කියලා කියන්නේ ඔකට. වාර 24ක දේශනා 24කදී බුදුරජාණන් වහන්සේගේ සාධර්මයේ වැඩියෙන්ම අවබෝධ කළේ දෙවියන් සහ බ්‍රහ්මයන් සාදුකයන්. අපි තව අනවබෝධයක ඉන්නවා නිවන් දකින්න බෑ දෙවියෝ වෙලා බ්‍රහ්ම වෙලා අපි මනුෂ්‍ය ලෝකේම නැහෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. එහෙම එකක් නැහැ. බලන්න බුද්ධ ශාසනයේ 180කට වඩා නිවන් දැකලා තියෙන්නේ දෙවියන් සහ බ්‍රහ්මයන්. ඇයි ඒ? ඉන්ද්‍රිය ධර්ම දියුණු නිසා. දෙවියන්ට අපිට වාත පිස්සෙන් රෝග තියද? නැහැ. බලන් ඕදන රිදී ඕදන තියද? නැහැ. තෙල් ගහන්න තියද වාහන වලට? නැහැ. හිතුව පැතුව ගමන යනවානේ. ඒතර සංසිදෙන්නේ නැද්ද හිත? අපිට උනා සැප ලැබිලා හොඳට මේ අපිව නාවනවා හරි කවුරු හරි අපිට නා ගන්න පුළුවා ඒත් නාවනවා අතේ පය තෙල් ගානවා සම්බාහනය කරනවා කන්න ඕනේ කවනවා අපිල කවුරු හරි හොඳ සයන තියෙනවා AC කරලා තියෙනවා ඔක්කොම කරාම මොකද වෙන්නේ ඉබේටම හිත සංසිඳෙනවා නැමෙ සැප ලැබෙනකොට එක පැත්තකින් වෙන දෙයක් තමයි අර මානසික පීඩනේ අඩු අවම වෙනවා ද්වේෂය අවම වෙනවා දැන් තරහ යන්නේ මොකෝ මිනිස්සු ප්‍රශ්න නිසා කරදර වැඩි වෙන්නේ. දැන් ඒකනේ කියන්නේ මොන නිවන්ද මේ අපිට තරහක් යනවා තාම හදා ගන්න බෑ. ඇයි? අපි ඉන්නේ සුදුසු තැන නෙවෙයි දැන්. අපි ඉන්නේ මේ යුද පිටියකට ඇවිල්ලා අපි මේ ඉන්නේ. එන්න වුණා. ඇයි? බුද්ධ ශාසනය තියෙන්නේ මෙතන නිසා. හැබැයි දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට නිවන් දකින්න බැරිද පුළුවන්ද? පුළුවන්. ඇයි අපිට මනුස්ස ලෝකෙම ලොකෝයි කියලා තාම හිතෙන්නේ? අපි තාම දන්නේ ඉච්චරයි නේද මේ උපාසිකාව තව ටික කලකින් මැරිලා ඉක්මනට මැරේවා නෙවෙයි තව ටික කලකින් මැරිලා දෙව්ලෝ කාර්ය ගිහින් ආවොත් මාව හම්බුනොත් හරි ඇවිල්ලා දෙව්ලෝ වෙනද මොකද මට කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මොන ජරාවක්ද ඕක ඕක අතහැරලා දාලා ඉන්න අපේ ළඟට අපි අර හරේ මල් නෙලාගෙන සතුටින් ඉන්නවා බණ ටිකක් අහගෙන සතුටින් ඉන්න අපි සද්දේව රජතුමාව දකිනවා සනත් කුමාර අරිහත් බ්‍රහ්මරාජයා අපි දකිනවා ඔබ වහන්සේලා බණට කියා දීපු පංචසික දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ආර ශ්‍රාවකයෝ අපි දකින එතුමගේ වාදනත් අපි අහනවා දැන් අපි හිතන්නේ අසෝවාන නම් වාදනය කරන්න බෑ සින්දු කියන්න බෑ අපි එහෙම හිතන්නේ නෑ සින්දුත් කියනවා සතුටින් ඉන්නවා එතකොට හරියට මාර්ගඵල අවබෝධ වුණා හැමදේම සමබර වෙනවා බොරුවට අවබෝධ වුණොත් අන්න පැත්තක් බර වෙනවා අනිත් පැත්ත උඩ යනවා. ඒතර ගිහි ජීවිතේවත් සාර්ථක වෙන්නේ නැති වෙනවා. ඉතින් බලන්න දෙවියෝ කොච්චර සතුටින් ඉන්නවද? දැන් මේවා අපි සිහි කළ යුතුයි. නැත්තම් මේක වරදවා ගන්න ඕනේ. දැන් මම කියලා 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 දැන් මගේ වැඩසටහන් වලට ආපු අය ඔක්කොම දැන් දෙව්ලෝ යන්න කැමති. දැන් මුලින් ওই ප්‍රශ්න අහනකොට කවුරුත් අත ඉස්සුවේ නැහැ. කවුරුත් කිව්වේ නැහැ නෑ යන්නේ නැහැ දෙව්ලෝ. අපි මේ මනුස්ස ලෝකේ මේ බුද්ධ ශාසනේ අදාදම දැන් අද අද පුළුවන් දැන් යනවා. දැන් නිවන් දකින්නවල ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕන සතිය වැඩෙන්න ඕන සමාධිය වැඩෙන්න ඕන වීරිය වැඩෙන්න ඕන ප්‍රඥා වැඩෙන්න ඕන කිව්වට පහම සමාන වෙන්න ඕන එහෙම වෙන දවසට තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ විශේෂයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ම එක හිතක වැඩෙන්නේ ආන්න එතනදි ඒ කොයි වෙලාවටද සෝවාන් මාර්ගක්ෂණේ ඒ ශ්‍රණය ගැනවත් අපි අහගමු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිසා අහගන්නේ දැන් බැරි වෙන්න පුළුවන් අද දකින්න අහගමු දැන් නාම රූප දෙක පරිච්ඡේද කරනවා මේ නාමයයි මේ රූපයයි නාමය කියන්නේ විඳින දේ හඳුනා ගන්න දේ චේතනා පහළ වීම සහ සිත කොටිම කොට හිතට කියන නාමය මේ ධර්මතා හතරම තියෙන මොකේද හිතේ විඥාණය නොපෙනෙන දේ අහුවෙන්නේ අතට නාමධර්ම වඩාත් බලවත් මොකක්ද නාමධර්මය නැත්නම් සිත නේ ତොර ධම්මපදයේ පළවෙනි ගාථාවට මහානන්ද මහරහතන් වහන්සේ ඇයි යොමු කළේ මනෝපුබ්බංගම ධම්මා කවුද යොමු කළේ
ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ තමයි. හැබැයි මේක පිළිවෙලට සංස්කරණය කළේ කවුද? අපි ඊට පස්සේ සංස්කරණය කරද්ද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දරාගත්තේම යම් පිළිවෙලකට. රාකගත කළා. වෙන් කළා. ඒ ස්වාමීන් වහන්සේ පාරමී ඥාණයන් උන්වහන්සේ යම් මජ්ක්‍ධිම නිකායිතේ හදන් හිටියා. සංයුත්ත නිකායිතේ වෙනම වගුවක් ෆයිල් එකක් හදන් හිටියා. ඒකට දානවා එන එන දේශනා ටික අල්ලගෙන. යොමු කරවන දැන් එකපාර හැදුවා නෙවෙයි ඒ හදන් හිටෝ පිළිවෙලටම තමයි අපිට දේශනා කළේ ලස්සනට දැන් ගිය වාරෙත් මම කියා දුන්නනේ දස් කොහමද මේ ඩාට මේ ලස්සනට සංග්‍රහ කරලා තියෙන කියලා ස්වාමීන් වහන්සේ නම් දැම්මෙක් කවුද ආනන්ද රහතන් වහන්සේ මහ රහතන් වහන්සේ නම් කළා දැන් ළඟදී මම ওই දේශනා කළ වෙලන් සේවයේදී අට්ටක නාගර සූත්‍රය අපි කතා කළේ ඒතර අට්ටක නාගර සූත්‍රය ගැන කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතා සම්බන්ධ දේශනාවක් නිසයි මම කෙටියෙන් හරි කියන්න ඕනේ මේ අට්ටක නගර වෙස් දසම ගෘහපතිතුමා හරි කැමැත්තෙන් හිටියලු කවුරු දකින්නද ආනන්ද ස්වාමීන් වහන්සේලා එතුමා අවිල දෙන පාටලි පුත්‍රයට අද කියන පැට්නා කියලා රජගහනුවර කෙළවරේම තියෙන නගරේ මේක වෙළඳ නගරයක් පරිනිබ්බාන සූත්‍රයේ වැඩිපුර කතා වෙනවනේ මේ ගැන ගෞතම තීර්ථයේ තියෙන එතරනේ इतने मेहापेते गंगा नम नदी ओब दमदीव गिया ना किलोमीटर पहल दिग पालम को इतम दिगम पालम इक तीन गंगा नम नदी मैदी यदा कि यदुना पल लयलु गंगा नम नदी दें लंका वे बुधरे जानना सिपुदुना कि यदुना पल गंगा तीद किलोमीटर पहल दास पल गंगा मेहदी नो नैने महावली गंग पेनाचर पल मे उपासक महत्या होये ना कोहेद स्वामी ना इन के लहुआ कुटारामे स्वामी ना लखीन इन बेलो गे यदुना गंग दिगे गंग तारण गिता स्वामी ना से मुन बल श्रद्धा समार उपासक अरे हसवल स्वामी ना इन अपिटा ऐ मुख दयागे श्रद्धावती नहीं स्वामी ना से कपट पैकी अन्न बे इंद्रिय धरमाणु तमंग प्रिय मनापे नाट कमती मे उपासक यानवाणे गंगा तरण करके बेल मे स्वामी ना से अंबेल वेदलाड़ला भाग्य तो ना से निवंद इक मार्ग देश नाकलती स्वामी मठ अन्े पार की याद मुखद इक पार मठ की याद ये मैं अब स्वामी ना से करुणा को पार वाल की याल आट इकोला हक याद साधु किला इकोला तवती දහසක් නයින් කියනවා දහස් ක්‍රමයකටවත් තියෙනවා කියන්න පුළුවන් නිසා අපේ ක්‍රමේ විතරද හරි නෑ තව තව ණය ක්‍රම තියෙනවා මේ ශාසනය යන්න පුළුවන් තොටුපළවල් තියෙන සමහර අය කියනවා හුස්ම ඇතුල්ලෙන් පිටින් බල්ලන් ඉඳලා ඇති ඵලයේ කිම කියලා හිතනවා ඇයි හිතන්නේ එහෙම අර 100 පීටුවන් විතර පුරුදු වෙච්ච අය දකුණේවට 100 පීටුවන් ඉන්න එතකොට කියන අපි මේ අපරාධය ළඟදි තුපාසකම් ගැන මට කතාලකෝ අපි අර මයිනා මාදිනෝ වගේ හුස්ම බල බල හිටියා දැන් අරවා සරණ කියපු නිසා දැන් මං කවුරු පිළිගන්නේ නැහැ මං ඉතින් මං කටපියා මොකද ඉතින් මෙයා ඩොලුවෙන් හිටන් කිව්වා පිළිගන්නේ නැහැ මොකද දැන් ගිලලානේ තියෙන්නේ ගුලිය දැන් පිළිගන්නේ නැහැ තමන්ට ගෝචර නැවෙන්න පුළුවන් හැබැයි තව ශ්‍රාවකයන්ට ආනාපාන සතිය ඕන වෙනවා සිත සමාධිමත් කරගෙන නේද ස්වාමීන් වහන්සේ ඒකයි දේශනා කළේ ප්‍රථම ධානයෙන් නිවනට යන්න පුළුවන් දෙවන ධානයෙන් නිවනට යන්න පුළුවන් තුන්වෙනි ධානයෙන් පුළුවන් හතරවෙනි ධානෙනොත් පුළුවන් අරූප ධාන තුනෙනොත් යන ක්‍රමයක් කියන හතරවෙනි කියලා චන්න පුළුවන්. ඒතර අෂ්ට සමාපatti එකින් එක උපදවල යන්නත් පුළුවන්. අටම උපදවල යන්නත් පුළුවන්. ඉතින් මේවා කියවන්න නැති වුණාම නේද ඔය ලාමක ලදරු මානසිකත්වය ඇති වෙන්නේ. කොච්චර දේවල් තියෙනවද අපිට අහන්න. ඒ නිසා වෙළඳ සේවයේ අපිට ආරාධනා කළා සූත්‍ර දේශනා 50. මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම 50කේ තියෙන 50 තමයි මම තෝරගත්තේ. දැන් ඔබට අහන්න පුළුවන්. දිගටම හැම මාසිකම දවස් 3ක් විතර අහන්න පුළුවන්. රාත්‍රී 8ට තියෙනවා වෙළඳ සේවය ඔබ අහන්න. එක පිළිවෙලට ස්වාමීන් වහන්සේලා දේශනා ටික කරගෙන යනවා. එතකොට අපි දේශනා දෙකක් කළා මේ පසුගිය සතියේ 25, 26, 27 කියන දවස් 3ේ දේශනා සූත්‍ර දේශනා දෙකක් කළා. දේශනා 3කදී සාදු කියලා අනුමෝදන් වේ. හැමෝටම පණිවිඩය දෙන්න බැරි වුණා මොකද හැමෝගේම දුරකතනක් අපිට නැති නිසා. නමුත් ඉතින් දන්න දන්න අයට කිව්වා මේක අහන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මගේ දේශනාවක් නෙවෙයි. ඒක නිතරම කියන්නේ මොකද මේක යට යනවා මේ අදහස අපේ හිතින්.
මේක භාග්‍යවතුන් වහන්සේගේය කියන වචනේ අපේ හිතින් අමතක වෙලා යන නිසා අපි නැවත නැවත මතක් කරන්න ඕනේ. ඒවං මේ සුතං යයි. එදා පරම නිහතමානී වපඩ ධර්මයේ දේශනා කළේ ආනන්ද මහෞත්තමයන් වහන්සේ. සතිමන්තෝ දිතිමන්තෝ සිහියෙන් ධාරණ ශක්තියෙන් ගතිමත් බවින් සිහිනුවණින් අග්‍ර වූ මේ ශාසනයේ හිටපු ශ්‍රාවක රත්නයයි. ධර්ම භාණ්ඩාගාරික උතුමන් වහන්සේ. මේ ධර්මයේ නැමැති කොටුගේ යතුරු තිබුණේ ආනන්ද මහරහතන් වහන්සේගේ අතේ. ආනන්දෝ රතනාකරෝ මේ ආනන්දයන් වහන්සේ රතනාකරයකු ගුණමැණික් ආකරයක්. එන එවැනි ගුණදරෝ ආනන්ද මහෞත්තමයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන අද වැනි දවසක රහත් ඵලයට පත්වීම සිදුව අද වැනි දවසක අපි ඒ ගුණ සිහි කළ යුතුයි. මේ අහන බණපදයක් ගානේ අපිට ස්වාමීන් වහන්සේ සිහි වෙන්න ඕනෙමයි. මොකද ආනන්ද රහතන් වහන්සේ නොවෙන්නට අපට මේ ධර්මය ලැබෙන්නේ නෑ. සුභද්‍රගේ අභද්‍ර වචන, සුභද්‍ර වගේ අදත් ඉන්නවා නේ. නම්ගම් කියන්න ඕනේ, ඔබ දන්නවා ඇති, අහලා ඇති, ඕන තරම් ඉන්නවා. ධර්මයට ගරිහා කරනවන යම් කෙනෙක් සුභද්‍රගේ පැත්ත තමා. මොකද්ද කිව්වේ? අපි ඒ මහා ශ්‍රමණයාගේ මනාව මිදුනා, මොකටද උඹලා අඬන්නේ? සතුටු වෙයල්ලා. දැන් නෑ නීති දාන්න කෙනෙක්. තරහක් තිබුණානේ. ඇයි මේ කොණ්ඩේ කපලා බාබර්කම් කළා, හාල් එකතු කරගෙන දානයක් දෙන්න ගියානේ? පුතාලා දෙන්නේ තාත්ත. වයසට ගිහින් මහානෙච්ච කෙනෙක් මේ සුභද්‍ර කියන, මේ අභද්‍ර වචන කිව්ව සුභද්‍ර. බුද්ධ බබ්බජිතේකලුනේ. දැන් ඔබ පටල ගන්න එපා. අන්තිම රහතන් වහන්සේ සුභද්‍ර මහ රහතන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ නෙවෙයි හොඳේ. පවපුරව ගන්න එපා, දෙක පටලගෙන. මෙයා අභද්‍ර වචන කිව්ව බුද්ධ බබ්බජිත සුභද්‍ර. දැන් බුද්ධ බබ්බජිත දැනුත් ඉන්න. අවුරුදු 50 පැනලා 60 පැනලා ඔය දේවල් කරලා එක එක විෂයන් අදාරලා ඉවිල මහන්ලා. දැන් මොකද කරන්නේ? මම මහාචාර්ය කෙනෙක්, මං කතිකාචාර්ය කෙනෙක්, මම අසවල් දෙපාර්තමේන්තුවේ සභාපති වෙලා ඉන්නේ. දැන් මෙයා වැඩක් තියද සාසනයට? ගොඩක් අයගෙන ඉංජිනේරුවෙලු මහන්ලා ඉන්නේ. මොකෝ ඉංජිනේරුවා දැන් මනින්නේ මේක ඇතුලේ. ඩොක්ටර් කෙනෙල්ලු මහන්ලා ඉන්නේ. මොකෝ මේක නලාවතියදී උපාසකම්මලගේ පපෝ බලන්නේ, චෙක් කරන්නද? නෑනේ. ඒවා ඇත්තටම අදාළ නැති දේවල් සාසනයට. දැන් අපි ඒවා පත් නොවෙච්ච නිසා අපි මේ කියනෝ නෙවෙයි, වැඩක් නෑ ඒවා. මොකද ඒකේ දශමයක්වත් මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නෑ. මෙතන ආය ආදුනිකව මුල ඉඳන් මොන්ඩිසෝරි යන්න ඕන, පාලි ඉගෙන ගන්න ඕන පෙළදහම. ඒක දන්නේ නැත්තම් මොන රස්සාව කරලා කොච්චර කල් ජීවත් වෙලා ගිහි ගෙදර මොන ලොකුකම් අරගෙන ආවත් වැඩක් නෑ. දැන් වෙලා තියෙන අපි ඒක බලනවා. ආ ගිහි කාලේ මෙහෙම කෙනෙක්, එහෙනම් සරණ යනවා. එහෙමද සරණ යන්න ඕන? නෑ නෑ, දොස්තරවරු වෙන්නේ සරණ යන්නේ. ආරේ මහා සංඝරත්න. එහෙනම් ඒ කොයි තරම් දේවල් තිබිලාවත් ගරු කරන්නේ ශාසනයේ මහාන කමින් කොච්චර කල් ගත වුණාද, කොච්චර කල් මේකේ දුක් විඳදනේ. විඳින දුකක් විඳිනවනේ ස්වාමීන් වහන්සේ, නැද්ද? මේ කැලෑවල ඉඳගෙන නේද? දැන් අපිට තේරෙනවා එක පැත්තකින් සැප තමයි, නමුත් බාහිරව බැලුවොත් දුක තියෙනවනේ. රැයට කෑම නැහනේ, ඔබට තේරෙනවනේ. දැන් දවස් 29ක් කාලා කාලා 30 වෙනිදට කන්න නැතුව ඉන්න ගියාම තියෙන අමාරු පේනවද? ඒක දැනෙනවද? එතන වයස ගෙවපු කෙනාට නිගරු කරන්න ඕනේ. දැන් ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ගිහි කාලයේ තානාන්තර පට්ටම් පත්තන්දර වලින් මහානකමට ඇති වැඩක් නෑ. ඒව අතහැරලා ඕනේ නෑ. ඇවිල්ලත් කියනවා වෛද්‍යාචාර්ය, කතිකාචාර්ය, මහාචාර්ය ලැච්ච වෙන්න ඕන අපි. ආනන්ද ස්වාමීන් වහන්සේට කොච්චර පට්ටම් දාන්න තිබුණද දේනා? දැම්මද? නෑ. දැන් ඒව දාලා බලාපොරොත්තු වෙන්නේ තමත් තව තවත් මාන්නය ඇති කරගන්න නම්. එහෙනම් මේ ශාසනය කියන්නේ නියතමානී සසුනක්. ඒවම් මේ සුතං කියලයි පටන් ගත්තේ. මා විසින් මෙසේ අසන ලදී. අපිටත් කියන දේ නෙච්චරයි, මා විසින් මෙසේ කියවන ලදී. ඇසුවෙත් නෑ අපි. අපි මොකද කරේ? කියවන ලදී. ඒ කියවන ලද දේ තමයි 2006 ඉඳන් අපේ පින්වතුන්ලට අපි කියා දුන්නේ. අදත් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව පැයකට ආසන්න කාලෙකදී කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් වෙලාව යනවා බඩගිනි. නමුත් ඉතින් කියන්න ඕන ටික කියලා ඉවර කරන්න එපා, නැත්නම් ආයි මට මතක් වෙන්නේ නැහැ මේවා. ඒක මතක් වෙන්නේ නැහැ. ඒක නිසා ක්‍රම දෙකක් තියෙනවා. බුදු පසේ බුදු මහරහත්, ඉක්මන් නිවන්.
මේ දෙකම යන අය ඉන්නවා. ඒ නිසා අර නික්මන් නිවන් දකින්න ගහන්න යන්න එපා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලට. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව ශ්‍රද්ධාවෙන් යන අය ගහන්න යන්න එපා අද නිවන් දකින්න අයට. තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා පාඩුවේ අපි හිටියම හරි. මොකද යන ගමන ගිහපු දෙන් අපිට ඉරිසියා කරන්න දෙයක් නැහැ. අනේ ආ ඉක්මන නිවන් දකින්න අපිට බැරි වෙයිද කියලා අපි දුකක් හිතන්න ඕනද? රේස් එක පෙරදුනා වගේ දුකයිද? අර යන ඉක්මනට ගියා මට බැරි වෙයිද දන්නේ නැහැ කියලා. එහෙමද? නැහැම් වෙන්නේ බ හරියට දුවන තැන් තැන් වල. එහෙ තියෙද්ද නැහැ, මෙහෙ තියෙද්ද නැහැ. තනමල්ලිල තියෙද්ද නැහැ, සිටනමලුවේ තියෙද්ද නැහැ. නේද? වෙහෙරගල තියෙද්ද නැහැ. එහෙම දුවන්න එපා. කකුල් කඩා ගන්න තමයි වෙන්නේ දුවල දුවල. කොහේ හරි එක තැනකටලා පාඩුවේ ධර්මයේ සීහ කරන්. භාග්‍යතුන් වහන්සේ ධර්මය අහන්න, වැටෙන තැනට යන්න. ඉතින් මේකයි මේ වෙලා තියෙන දා තමන්ගේ පිනානුවනේ වැටෙන්නෙත්. ප්‍රිය වෙන්නෙත් සත්‍ය ධර්මයට ප්‍රිය වෙන්නේ නැහැ, භාග්‍යතුන් වහන්සේ ධර්මයට ප්‍රිය වෙන්නේ නැහැ කියන එක පිනක්ද? ඒක පොතට ගරියා කරනවා කියන්නේ පිනද? හරිනම් පොත ඔළුවේ තියන් වදින්න ඕනේ කන්නේ පොත කියන්නේ. මම එදත් පෙන්නුවේනේ අපේ ශාස්ත්‍රඥ නැස කවුද දැන්? ශ්‍රී සද්දර. ඒක අමතක කරන්න එපා. කොයි වෙලාවක දැන් නිවන් දෙනවයි කොත් හාමුදුරු කෙනෙක් ගරියා කර කර මේ ධර්මයට එතෙන්ට යන්න එපා. ඒක හරි දෙයක් නෙවෙයි. මොකද එයා එහෙම ගරියා කරනවා නම් එයා අසත්පුරුෂයෙක්. ඇයි ධර්මයේ ගත්තු තැනට එයා ගහන්නේ? ඔයි කිසිම දැන් ඉන්න එකම හාමුදුරු කෙනෙක්වත් මං කියන ඔබට බය නැතුව තමන් තනියෙන් දැකපු අය නෑ කවුරුවත්. දකින්නවන එයා කවුරු වෙන්න ඕන? ලෞතුරා බුදු කෙනෙක් වෙන්න ඕන. ඒක වැරදි. ඇයි? ඒකා සංකල්පලස්ස පෙරුම් පුරං ආව මහා ප්‍රඥ සාරිපුත්‍රයන් වහන්සේ පවා සෝවාන් වුණේ බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මයක් අහලා. පද දෙකක් හරි ඇහුවානේ. ආන්නේ නම් මේ හැමෝම අහලා තමයි කියවලා තමයි මේ ඔක්කොම දේවල් දැන් කියන්නේ සහ අවබෝධ කරගෙන ඉන්නේ. ඒක නිසා ඒකෙදි අපි ගරු කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේට, ඒ මහා සංඝරත්නයට. අද එදා ඒ සතිපට්ඨාන සූත්‍රාදි ඉතුරු කළ දුන්න නැත්තම් ඔය ගොඩාක් බන්න කියන සතිපට්ඨානෙන්නේ ඒක කොහෙද තියෙන්නේ? පොතේද වෙන කොහේ හරිද? දීඝනිකාය එක තැනක තියෙනවා, මහා වර්ගේ තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රේ, මජ්ක්‍ධිමනිකායෙත් තව එක තැනක තියෙනවා, ප්‍රථම කොටසේ තියෙනවා, ප්‍රථම වර්ගයේම තියෙනවා, මූල පරියාය වර්ගේ තියෙනවා සතිපට්ඨාන සූත්‍රේ. තැන් දෙකක තියෙනවා විස්තර ඇතුව තියෙනවා. දැන් මේක බලලා නෙවෙයිද දැන් අපි බණ කියන්නේ? කවුරුණ එන කාගෙන්ද කියන්නේ අරගෙන? බුදුරජාණන් වහන්සේ. ආන්න එන ඒක තී කරගමු. බුදු වෙනවා කියන ගිතා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකට කවදාවත් ගරියා කරන්න එපා. එන ඔබ ගරියා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේටත් එක්කමයි. ඇයි? ඔබ වහන්සේ දීපංකර පාදමූලේ අපරාදෙනේ අතරපද ගාතාවක් ඇහුවනම් ඉතින් නිවන් ගිහින්නේ. ඇයි මෙච්චර දුරාවේ මේ අපි වෙනුවේ? එහෙම කිව්වා වගේ නේද? අයියෝ අපරාධනේ කියලා කියන්න පුළුවන්. එහෙම නැහැ. එහෙනම් අතටපත් වෙච්ච නිවන් අතහැරාවා වගේ අදත් ඉන්නවා අතටපත් නිවන් අතහැර සියලු සතුන් වෙනුවෙන් සසර සරණා මහා උතුමා. සෝවාන්නාදී ආර ශ්‍රාවකයන්ට කරන ගෞරවයම කරන්න සුදුසුයි වනි ශ්‍රාවකයන්ට. දැන් අපේ අතිපූජනීය පණ්ඩිත් ස්වාමීන් වහන්සේලා දෙනවා. නාවින ලොකු ස්වාමීන් වහන්සේ අපි ජීවමානව දැකෝ මහා බෝසත්වරු. ඒ ගුණ තියෙනවා. දැන් අපිට දෙන රහත් වෙලක් දාන්න ඒ තරම් ගුණවත්. හැබැයි උන්වහන්සේලා නතර වෙලා ඉන්නවා සෝවාන් වෙන්නේවත් නැතුව. ඇයි? අනිත් අය කෙරෙහි කරුණායි. මොකද සෝවාන්ව බුදු වෙන්නේ නැතුව බැරුව නෙවෙයි. සංඛාරුපේක්ඛා කියන ඥානෙ දක්වා විදර්ශනා ඥානවල අටවෙනි ඥානෙට ගිහින් එතන ඉන්න පුළුවන්. එතනින් එහාට ගිය ගමන් අනුලොම් ඥානෙ ගෝත්‍රපු ඥාන එන විදර්ශනා ඥාන පිළිවෙල අපි කියන්න ආවි පොඩ්ඩයි කියලා අපි අවසන් කරමු. ඒතර පැහැදිලි කොහොමද යන්න ඕනේ? නාම රූප දෙක දකිනවා, සම්මර්ෂණය කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම, එක සම්මසනේ ඥානෙ නිරන්තරයෙන් කරන්න ඕනේ, දකින්න ඕනේ සිහියෙන් ඉඳගෙන. උදයබ්බේ දකිනවා ඇතිවීම සහ නැතිවීම, ඒක ඥානයක්. ඊට පස්සේ ඇතිවීම කියන එක අතහැරලා ශ්‍රාවකයා දකිනවා ඊළඟට භාවනාදී බංග ඥානෙ. නැතිවීමක් විතර ඇති වෙනවා පේන්නේ නැහැ ඊට පස්සේ. බිඳි 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 යන සංඛාර ටිකක් තමයි දකින්නේ. වංගේ දකිනකොට බය ඇති වෙන. මොන බයද? සංඛාර ගැන බය, සසර බය. උදවර සතෙට්ට බය වුණා වගේ බයක් නෙවෙයි මේ ඇති වෙන්නේ. අවබෝධයෙන් බයක් ඇතන. මෙහෙම බිඳෙන සසරකනේ අපි ඉන්නේ.
බිඳෙන ජීවිතයක්නේ අපි මේ අල්ලගෙන ඉන්නේ කියන බය ඇති වෙනවා. ඒ බය ඥාණයෙන් පස්සේ ඇති වෙනවා කලකිරීම. ඒත ආදීනව දකීම. ආදීනවානු පස්සනා ඥාණය. සසර ආදීනව සංස්කාරයන්ගේ ආදීනව. ආදීනව දැක්කම යා කලකිරෙනවා. අනේ මෙහෙ මෙහෙකටද මම මේ ඇලුම් කරන්නේ. මෙහෙම සසරකද අපි මේ යන්නේ. ඒකට කියනවා නිබ්බිදා ඥාණය. ඒ කලකිරුණාට පස්සේ යාට එතනවා නිදහස් වෙන්න. කොහෙන්ද? සසරින් මුංචිතු කම්මිතා ඥානයි. මුංචිතු කම්මිතාව ඇති වුණා එක ඥානයක්. ඒක කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. හාමුදුරු කෙනෙක්ට කියන්න බෑ දැන් උපාස කම්මා මුංචිතු කම්මිතා ඥානයට සමවදින්න කියලා කියන්න පුළුවන් බෑ. තමන්ට එන්න ඕනේ. දැන් භාවනා පිළිස ඔක්කොම එකපාර සම්මසනේ ඥානෙන්නේ නේ. උදේ අබ්බේ ඥාන එකපාර එන්නේ හාමුදුරු කියනකොටම උපාස කම්මල සාදු කියලා ආවා හාමුදුරු වෙන්නේ. හරි දැන් ඔබවහන්සේ දුන්න මං ගත්තා. දෙනවා එයා දෙනවා මෙයා ගන්නවා. නියම ක්‍රමයේ එහෙම ඉන්නේ නැහැ. හරි අමාරුයි මේක. ඉන්ද්‍රිය ධර්ම වල සමතාවය anu දියුණුතාවය anu එකිනෙකාට එක එක වෙලාවට තමයි අවබෝධ වෙන්නේ. මේ එක පිරිසේ බණ කියනක එකපාර අවබෝධ වෙන්නේ. අද අවබෝධ වෙන්නේ අතීතේ නැති ක්ෂණයෙන් අවබෝධ වුණා මේවා. මේ මහා පිං ඇති උතුමන්ට අද ඉන්නගේ පින අඩුයි. මහා පිං කොහෙද මේ අද ඉන්න ඇයට නේද? එහෙනම් මේ වැණි වැණි ඉඳීද නැහැ අඩුයි. ඒකයි පේන්නේ. හොඳටම පේනවා. එක එක දැක දැක මට බොරුවට කියන්න බෑ මේ ඉන්නේ මහා පුණ්‍යවන්තයෝ. එක ශණයෙන් ඔබට සතර පද ගාතාව මං කියන ඔන්න යේ ධම්මා හේතුඵලව අහමුකෝ. මේ සෝවාන් කරපු ගාතාවන්නේ මහා උතුමන් වහන්සේ නමක්. තේසං හේතු තථාගතෝ ආහ තේසං චේව නිරෝධෝ ඒවං වාදි මහා සම. දැන් සෝවාන් වුණාද අපේ අය? නෑ. කවුද සෝවාන් උනේ? උපතිස්ස මානවක තුමත් කෝලිය. ඒ මොකද සසරේ පාරමී ධර්ම සපුරාගෙන ආපු නිසා. කලබල නොවෙච්ච නිසා. අපි කියන කලබලයට කොරස් කටේ තප දාගන්න බැරිලු. කොරස් කට ලොකුයිනේ. ඒකේවත් දාගන්න බෑ මොන වුණත්. කලබල වුණ ද නිසා නිවි හැනහිල්ලේ පරිස්සමට අපි යන්. මේ ගමන බර කරගන්න බෑ. හිට මෙතන හතර අපායට වැටෙන්නේ නැති වෙන විදියට සිහිනුවණින් කල්යාණ මිත්‍ර ඇසුරත් ප්‍රාර්ථනා කරගෙන යමු. ලැබෙන දවසක අපිට නිවන ලැබේවා. දවස ප්‍රශ්නයක්ද? නෑ. අදම ලැබෙන්න ඕන කියලා නියම කරලා නෑ කොහෙවත්. ලැබෙන දවසක මට නිවන් දකින්න ලැබේවා. මොකද අපි දන්නේ නෑ අපි පතල තියෙන්නේ මොකද්ද. අපිට විවරණ ලැබිලා තියෙනවා කාගෙන් හරි බුදු කෙනෙක්ගෙන් ශ්‍රාවක බෝධියකට. අපි දන්නවද? එන ඔබ දන්නවද? මන් දන්නේ. අපි නම් දන්නවා. ඔබ දන්නවද? අපිට අදහසක් තියෙනවා අපි ගැන. අපි මේ හැමදේම කරන්නේ කරමුණක් ඇතුව. පිස්සු වැදිලා නෙමෙයි මේ කියන්නේ. අවබෝධයක් ඇතුව අපි යම් ඉලක්කයක් තියන් තමයි මේ වැඩ කරන්නේ. ඒ ඉලක්කයට තමයි ඔක්කොම හරවගෙන තියෙන්නේ. අපි දන්නවා අපි පාරමී පිරිය යුතුයි බහුල වශයෙන්. ඒ මොකද යම් යම් කිසි කලක ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිට පිහිට වෙයි. ඒ පිහිට වෙන උතුමා වෙනුවෙන් අපි පාරමී පුරනවා. ඇයි? කවුද කියලා දන්නේ නැහැ. පේන්නේ නැහැ නේ ඥාණේ. ඥාණයක් නැති නිසා හම්බ වෙනවා. එතෙන්ට යන්න අපි ප්‍රඥාදී පාරමී ටික දැන් පුරාගෙන යන්න ඕනේ. ඒකයි මේ උදේ ඉඳන් රෑ වෙනකම් බණ කියන්නේ. නැතුව වෙන ආසාවකට නෙවෙයි. මෙහෙම කිව්වොත් තමයි අපිට පාරමී පිරෙන්නේ. තේරුණාද? දැන් මම එහෙම යනවා කියලා අනිත් අයට කියන්න ඕනේ නැහැ. ඔයාලත් එහෙනම් මගේ පස්සෙන් එන්න. අපි එක බුදු සසුනක එක පිරිසක් වෙලා නිවන් දකිමු කියලා මම යෝජනා කරන්නේ. ඔබ කැමති විදිහට ඔබ යන්න. හැබැයි අපිට අවබෝධයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්න යන්නේ කියන එක. එන ඒ බුදුරජාණන් වහන්සේලා වෙන්න යන උතුමන්ට අපි ගරු කළ යුතු නැද්ද? ගරු කළ යුතුයි. සෝවාන් ආදී ශ්‍රාවකයට කරන ගෞරවත්වයම කරන්න පුළුවන්, කරන්න සුදුසුයි. මොකද උන්වහන්සේලාගේ පාරමී බලය දියුණුයි. ඔය සාමාන්‍යයට වඩා මහා පිං තියෙනවා. එන ඒ පුණ්‍ය භාග්‍ය සහිතව යන නිසා. එහෙනම් තේරුණා ඒ ගාථාපදය ඇහුවනේ. යම් ධර්මයක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවාද? ඒ හේතු ගැනත් හේතු නැති කිරීම ගැනත් දේශනා කරනවා කියන එකනේ ගාථාවේ අර්ථය. දැන් අපිට වැටුණාද? ඥාන පහළ වුණාද? නැහනේ. එහෙනම් තේරුම් ගන්න එක බැරි දෙයක්. උග්ගටිතඤ්ඤක් නැහැ. විපචිතඤ්ඤ නැහැ. නෙය්‍යෝ පදපරම දෙකට තමයි අදින්න අය අයිති වෙන්නේ. එහෙනම් ඥාන විස්තරේ දැන් ගියා. මුංචිතු කම්මිතා. නිදහස් වෙන්න හිතුණා. නිදහස් වෙන නිකම් බෑ. උත්සාහ කරන්න. පටිසංකා ඥාන. එයා ඒ පිළිවෙතේ ඉදිරියටම යනවා. අනිත්‍ය ධර්මයේ සම්මර්ෂණය කර කර නාම රූප. යනකොට එයාට එනවා සංකා රූපේක ඥානය. ඒ කියන්නේ සංස්කාර ගැන දැන් බයත් නැහැ.
දැන් ලොකු සතුටකුත් නැ දැන් දැක්ක ඇත්ත නැති වෙන බව එයා සංසිඳුණා උපේක්ෂාවට වැටලලා වැඩි දඟලන්නෙත් නැ දුක් වෙන්නෙත් නැ බොහෝම සංසිඳීමෙන් සංස්කාරයන්ගේ ස්වභාව දැක දැක ඒ ශ්‍රාවකයන් නොන්න බුදුපසේ බුදු මහරහතුන්තරා බෝධිපතන අයටත් යන්න පුළුවන් ඥාණය සංකාරුපේක්ඛා ඥාණය. ඒතර අපේ අරිදම් නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණාම පොතේ තිබිලා තියෙනවා තමන් වහන්සේ සංකාරුපේක්ඛා ඥාණයට පවා පත් වෙලා හිටියා කියලා. සාදු කියලා අනුමෝදන් වේවා. හැබැයි ඉන්නකම් කිව්වේ නෑ. ඒක තමයි ක්‍රමය. ඉන්නකම් කියන්නේ නෑ. මොකද කිව්වොත් එහෙම ලාභ සත්කාර බහුල වෙනවා. ලාභ සත්කාර වුණනම් තිබුණ නැතත් කියනවා. ලැබුණ නැතත් කියනවා. ඒතර මල්ල මඩිය තර වෙන නිසා. එන එවනි උතුමන් එහෙම හිතුවේ නැහැ. හැබැයි ඉවෙන් හරි ශ්‍රාවකයෝ ශිෂ්‍යෝ දැනගෙන හිටියානේ අපේ ස්වාමීන් වහන්සේ නම් මහා ගම්භීර කෙනෙක් කියන එක. ඒක දැනෙනවනේ කෙනෙක් කතා කරද්දි. ඒක නෑ ඇසුරු කරද්දි දැනෙන්නේ. ඉතින් ඊළඟට එතනින් එහාට යන්නේ කවුද? සෝවාන් ශ්‍රාවකයා. දැන් අතහැරපු කෙනා. ඒ කියන්නේ කිසි ප්‍රාර්ථනාවක් යාර නැහැ. බුදු වෙන්න ප්‍රාර්ථනාවක් නැහැ. පසේ බුදු වෙන්න අදහසකුත් නැහැ. සාසනයක නිවන් දකින්න අදහසකුත් නැති කෙනෙක්. ඉතින් තව සාසනයකට යන්න අදහසක් එයාගේ නැහැ. එයා හිත යොමු කරවන මොකිටද? සෝවාන් ඵලයට. යොමු කරවද්දී ඇති වෙනවා එක ඥානයක්. ඒකට කියනවා අනුලොම් ඥානය. ඇති වෙන එකම චිත්ත වීතියක ජවන් හතක් තියෙනවනේ. ඒ ජවන් හතේ පළවෙනි ජවන වාරේ පරිකරම සිත ඇති වෙනවා. පරිකරම කියන්නේ දියුණු කරන ඒ භාවනාව. ඒකේ එක ෂණයකදී ඇති වෙනවා පරිකරම සිත. දෙවනි ෂණේ දෙවනි ජවණිය ඇති වෙනවා උපචාර සිත. දැන් දොරකඩ ඉන්නේ නිවනට ඔන්න මෙන්න. ඊළඟ තුන්වෙනි ජවණිය ඇති වෙනවා සත්‍ය අනුලෝමික ඥානය. චතුරාර්ය සත්‍යට අනුලෝම වූ ඥානයක්. ඒකිනු අනුලෝම ඥානය විදර්ශනා ඥානවලදී කියනවා. ඒක තමයි අනුලෝම ඥානය කියන්නේ. දැන් අනුලෝම ඥානය කියන්නේ නවතිනවද මෙයා එතනින්? එන්න ගියානම් ආයි පස්සට එයිද යන්න බෑ කියලා? බෑ පස්සට ගන්නත් බෑ. කෙලින්ම යන්නේ කොහෙටද? ඉස්සරහට යනවා. ඊළඟ ශ්‍රේණිය පහළ වෙනවා ගෝත්‍ර වූ ඥානය. ගෝත්‍ර වූ ඥානය. ගෝත්‍ර වූ ඥානයෙන් කියන්නේ පෘථජ්ජන ගෝත්‍රීක්මවා ආර්ය ගෝත්‍රයට මාරු වෙන සංකාන්ති සමය. නැත්නම් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වුණා වගේ මේ රාශියෙන් පෘථජ්ජන ගෝත්‍රයෙන් ආර්ය ගෝත්‍රයට යන තැන. දැන් මාරු වෙන සංදිය එක ෂණය. ඊළඟ ජවනයේදී සෝවාන් මග්ගසිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනම එක ෂණයෙන් නැති වෙනවා එතනදී. ඊළඟ ශ්‍රේණියේදී ඵලසිත ජවන් වාර පහකදී වැඩේ අවසන්නේ හයකදී. හත්වෙනි එක වෙනකොට අන්න ඒකට සම්වදින්න පුළුවන් බවාංගෙට වැටෙන ඊට පස්සේ. ඊට පස්සේ නැවත නැවත මේ ඵල සමාපත්තියට සම්වදින්නට පුළුවන්. දැන් ඔය ඊතා කෙටියෙන් කිව්ව දේ අපි කරගන්න ඕනද? කවදරි නැද්ද? බුදු වුණත් කරන්න වෙනවා එදාට. පසේ බුදු වෙන උතුමාටත් එදාට ඒක ලැබෙනවා. ආර්ය ශ්‍රාවකෙක් වෙලා රහතන් වහන්සේ කෙනෙක් වෙලා මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක වශයෙන් නිවන් දකින උතුමටත් වෙනවා. අදාද නිවන් දකින කෙනාටත් ඕකේ යන්න වෙනවා. නැත්ත ඔහේ බලන් හිටියට සීය තීන පිහිටුවා ගත්තා කියලා ඒක අර ඥාන ටික දන්නේ නැත්නම් එයා සෝවාන් වෙන්නේත් නැහැ නම් මේ ඥාන විස්තරය අහගන්න වෙනවා. චිත්තචෛසික රූප නිබ්බාන සතර පරමාර්ථ ඉගෙන ගන්න ඕනේ නේ. හවසට මං කියා දෙන්න ටිකක් සරලව. එනම් මේවා දියුණු කරගත්තුත් විතරයි ඔබට නිවන් දකින්න ලැබෙන්නේ. නැත්තම් කට වචනට විතරක් නිවන් දකින්න ලැබෙන්නේ. ඒක මම උපමාවකින් කියන්න අන්තිමට. දැන් අවසන් උපමාවයි. කුඹුරු කරන අය ඉන්නේ නේද? අමුඩේ තැඳගෙන උදැල්ලත් කරේ තියා යනවා කුඹුරට. ඊළ උදේට ප්‍රාර්ථනා කරන කුඹුරට වැඳගෙන මට කුවී ලැබේවා. දවස් කීයක් ප්‍රාර්ථනා කරන්න ඕනද ඔය විදිහට? සාමාන්‍ය වැපුරුවත් යනවා මාස තුනක් යනවා. දැන් මෙයා මාස තුනේම ගිහිල්ලා වී වපුරන්නේ නැත. හාන්නෙත් නැහැ. නියරවල් වඳින්නෙත් නැහැ. වැපුරුවෙත් නැහැ. දැන් ඉතින් ඇදේද ගස් හැදෙනවා වල් පැල. මෙයා ඉතින් හැබැයි පැතුව හැමදාම ගිහින් උදේ හවස පතපත එනවා. තුන්වැනි මාසේ අවසානයේ දැන් එයිද ඵලය? නැහැ. එහෙනම් මොකද්ද කරන්න? කුඹුරට අමුඩේ ගහලා කුඹුරට බහින්න ඕන. කුඹුර කොටන්න ඕන. ලියදි හදන්න ඕන. වතුර හරවන්න ඕනේ. වපුරල වතුර හරවන්න ඕනේ. කුරුල්ලොත් එලවන්න ඕනේ. වල් පැලත් කලවන්න ඕනේ. එනම් ප්‍රතිපදාවේ යෙදෙමු. යෙදෙන ගමන් පතන්න. දැන් එතනක මට වෙන පතන්න හොඳ නැහැලු. ඇයි ඒ?
ඒක ඡන්දෙක් මේ මොකද තණ්හාවට වැටෙනවලු ඡන් මොකද ඡන්දෙනේ තණ්හාවට වැටෙනවලු උපාදාන වෙනවලු දැන් අපි කොච්චර දේවල් පතනවද මට කාර් එකක් ලැබේවා නෝන කෙනෙක් ලැබේවා මහත්යෙක් ලැබේවා දරුවෝ ලැබේවා දැන් ඒව හොඳයි මේ නිවන පතන එක හොඳ නෑලු මේ හාමුදුරුව කියනවා ඒක තණ්හාවලු හරිද වචනේ වැරදීනේ ඡන්ද චිත්ත විරිය මනසා සතර ඍද්ධපාද ඕනම දෙයකට ඕන නිවන් දකින්න ඕනේ නැද්ද එහෙනම් ඡන්දේ ඕන ඒක නිසා අපි ධාර්මිකව අහිංසක ප්‍රාර්ථනා කරන මට මේ දාණයෙන් නිවන් පිණිස වේවා සීලය නිවන පිණිස වේවා භාවනාව නිවන පිණිස වේවා කොහෙවත් අපත්‍යම් මේකෙ වුණේ ප්‍රශ්නයක් වුණේ නැහැ ඒක අහිංසක ප්‍රාර්ථනාවක් ඒක ධර්මානුකූල ප්‍රාර්ථනාවක් ඒකට කියන ධර්ම ඡන්දය කියලා හොඳ නැත්ේ කාම ඡන්දේ ධර්ම ඡන්දේ හොඳයි ඒක නම් පටල ගන්න එපා එහෙම වචනයක් මට ඇහුණා ඒකයි මම කිව්වේ ඔය බණ අහන ඇතිනේ ඒක ඇටි එයාලට ඇහෙනවා ඇතිනේ ඔවා දැන් එහෙම වුණා පස්සේ මොකද කරන්නේ අදින් පස්සේ මම නිවන් පතන්නේ ලැබෙන දවසක ලැබෙච්චා මම මගේ වැඩේ කරනවා එහෙම හිතුවත් ආන පාරමිතාවක් වෙන්නේ නැහැ එතකොට ඇයි ක්‍රිස්තියානි කෙනා පින් කරනවා හැබැයි ආ පතන්නේ නැත්තේ මොකද්ද නිවන එයාට ආනිසංස ලැබෙනවද නැද්ද එයාට ලැබෙනවා සැප ලැබෙනවා එහෙනම් අපිටත් එච්චර නෙවෙයි බැතුවේ නැත්තම් එහෙනම් පතන්න ඕන අනිවාර්යෙන් හොඳට හිතර ගන්න නිවන කියන එක පතන්න ඕන පතලා නිදාගත්තොත් ලැබෙන්නේ නැහැ අන්න ඒකත් හොඳට තේරුම් ගන්නවා අර ගොවියට වෙච්ච දේ තමයි පතපත විතරක් හිටියෝ පතන්නත් ඕනේ වැඩේ කරන්නත් ඕන ඔන්නේ දෙක සමබර කරගන්න එතකොට හරි පතන වැඩෙත් කරන්න දැන් පතන්න කරන්න ඉපේ මොනව හරි දැන් දන් දෙන්නේ නැහැ gedirin dan පතන අනේ මට නිවන් දකින්න ලැබේවා ලැබෙන්නේ නැහැ දාන දිල පතන්න සිල් සමාදන් වෙන්නේ නැම කොන්ද රිදෙන කකුල් රිදෙන ඔයයි වාඩිලා ඉන්න බෑ පා වෙනවා ආමුදුරු කියන කෙනක අහන් ඉන්න ඕන නේද එහෙම හිතනොත් මොකද වෙන්නේ නිවන් දකින්න ලැබෙන්නේ නැහැ ඒ නිසා ගමරාලන සිල් ගත්තා වගේ හරි යන්න ඕන ආමුදුරු කියන එක කියන්න කියලා තමයි අම්මා කිව්වේ හැබැයි වැඩි වැරදුනා නේ අන්තිමට සිල් පදනන් කිව්වට කමක් නැහැ දැන් ගහන්න කියනකොට ඒකත් කියනවා ඈ අල්ලපිය කියනකොට අල්ලපිය කියලාත් කියනවා අන්තිම කොහෙන් කුටි කාලා ගෙදර යන්න ඕන. ඒතර අවබෝධයෙන් එනවනේ. ඇවිල්ලා කියන දේ අහන් හිටියම ඇති කියන්න ඕනේ. දැන් මම කියන කෙනෙක් කියන්නේ කිව්ව මොකද වෙන්නේ? මට බන කියන්න වෙන්නේ. මම ප්‍රශ්නයක් අහුවොත් උත්තර දුන්නට කමක් නැහැ. ගමරාලල ගමහා මිලල ටික. මේ නැතුව අරවා කියන්නේ නැද්ද? හරි. එහෙනම් සතුටුද දැන්? නිවන් දකින්නේ කවදද කියලා දැන් තේරෙනවද ටිකක් හරි? දැන් බය නැහැනේ. ලොකු හදිස්සියකුත් නෑ. මටත් එහෙම හදිස්සියක් නැහැ. ඒකයි මම නිදාස කියන්නේ දැන් බය දානෙත් වලඳන්න උනේත් හදිසියන්නේ. ඇයි අපිට හදිසි නෑ? මොකද අපිට සත්පුරුෂය හම් වෙලා අතීතය කියලා දීලා තිනව ඔහොම නෙවෙයි යන්නේ මෙන්න මෙහෙමයි. පරිස්සමෙන් යන්න කියලා. පුදුමයි නේ? මොකද පුදුමේ? මෙච්චර රහතන් වහන්සේලා බිහි වෙලා මෙච්චර බණ කියලාත් අපිව රහත් කරන්න තමයි බැරි වුණා. ඒකයි පුදුම. ඇයි ඒ කිසිම මිසදුටුවකට අපි අහුවුන්නේ නෑ. ඒ ජාති ශ්‍රද්ධා. මොකද්ද ඒකට කියන්නේ? ජාති ශ්‍රද්ධාව. ඒක අපි සතුටු වෙන්න අපිට එහෙම දෙයක් තියෙන එක අපි අනුමෝදන් වෙන්න ඕනේ. මොකද කවුරු මොනවා කිව්වත් අපි හරියට තේරුම් ගත්තා නම් නිවන් දකින ක්‍රමය. ඒක වෙනස් කරලා ඒක එක පාරවල් වල යන්නේ නැහැ. ඉතින් එක එක අය කියනවා අපි යමු තනමල්ලිල මල් නෙලන්න. මොන මල්ද තියෙන තනමල්ලිල? මොන පාටේ? කහ පාටේ. කහ මල් නෙලන්න. සිටින මල්ලි යන සිටින මල්ලි දැන් අපි ආචින්නේ තේත් යන්නේ. ඇයි? එහෙම යන්න ඕනේ කොහෙවත්. ඇයි? භාග්‍යවතුන් වහන්සේ අපිට පිළිසරණ වෙලා තියෙනවා අන්න අතන. අර කබඩ් එකේ තියෙනවා. ආයි කොහෙවත් බඩ ගන්න ඕනේ නෑ. ඒක ගිලපු පාස කමල මටත් කියන ඔබ වහන්සේ යන්න උතන ඉන්න එපා වැඩක් නෑ. ඕව කරලා හරියන්නේ නෑ. ඔය පාරමී ගැන කියලා වැඩක් නෑ. බුදු වෙලා වැඩ. හා හා මං ඉතින් කරගන්නම් කියලා මං පාඩු ඉන්නවා. මොකද එයාට කියලා වැඩක් නෑ. මොකද එයා ගුලිය ගිලලා ඉන්නේ. ඒක නිසා ඒව ගිලින්න නෙවෙයි අපි මේ ශාසනයේ මහානුවනේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දකින්න ධර්මයේ දකින්න නිවන් දකින්න. දැන් දවස ප්‍රශ්නයක්ද? නෑ දවස කවද වුණත් කමන්නේ අපිට නිවන් දකින්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා. දවස කියයි කවුරු හරි ලෝතුරා බුදුරජාණන් වහන්සේනම කවදරි මුණ ගැහුනොත් පින තිබුණොත් විවරණයක් දෙයි මේ උපාසිකාව අසවල් කාලේ නිවන් දකින්න වෙන කාටවත් කියන්න පුළුවන්ද? බෑ. දැන් හාමුදුරුවෝ සාස්ත්‍රයක් කියනවා නිමිතිත් කියනවා නේද? වැඩි යෝන්නේ ඔබ යන දේවාල වලට. මේ ළඟදි තුන අපේ දායක පවුලකට ගෙදර මැරිච්ච තුන් දෙනාම භූතියලු. කවුද කියන්නේ මේ අසවල් මෑණියෝ? දැන් භූතියෝද නැද්ද කියලා අපි දන්නවද? අපිට පේන ඥානයක් තියද?
එයා භූතයෙක් වුවොත් අපි ඒක පිළිගන්න ඕන. එයා දෙව්ලෝ ගියොත් හැබැයි දෙව්ලෝ කියලා නම් කියන්නේ නැහැ. ඇයි? ගාන අතට එන්නේ නැහැ නේ. දැන් ගෝණ තාත්තයි මහත්තයයි මල්ලි තුන් දෙනා එකට ගෙදර ඉන්නවා. දැන් බය වෙනවද නැද්ද? බය වුණා. මොකද කිව්වේ? මෙයාලව බෝධියට බාර දෙන්න ඕන කිරිවේරේ. පැකේජ් එකේ ගාණ කිව්වා කොහොමද? එක භූතයට 10000යි. තුන් දෙනාට 30000යි වෑන් එකට 10000යි. එතකොට කි 40000යි උපා මේ මෑණියන්ට කන්නත් දෙන්න එපා. තව 300ට කන්නත් දෙන්න කිව්වා එතනින් ඉඟන්නොන්ට. දැන් කොහොමද වැඩේ? සරුද නැද්ද? සරු. එනම් මේ හාමුදුරු කෙනෙක් මොන හරි අපිට නිමිත්තක්වත් අපි හොයා ගන්න පුළුවන්ද අපිට මේක ඇත්තද නැත්තද කියලා? ඒවට අහු වෙන්න එපා. සමහර ඒවට අහු වෙනවා. අර හාමුදුරු පරලෝ ගැන කිව්වා, එලව ගැන කිව්වා, මෙලෝ ගැන කිව්වා. ඒව වැඩක් තියද? වැඩක් නෑ. යාට පෙනුනත් එක අපිට භූතයෝ දැක්කයි කියයි. ඔය එක එක මල විකාර පේනවා, හීනෙන් වගේ පේනවා ඔය භාවනාවල් කරනකොට. වැරදුනා. ඒව බලන්න නෙවෙයි බුද් මැජික් පෙන්වන්න නෙවෙයි බුද්ධ ශාසනය. අපි ගොඩාක් අය මැජික් බලන්න කැමති, අතීත ගැන කියනට කැමති, ගියාත්මේ මේ උපාසකම මහේසාක්‍යව රාජකුමාරිකාව කියලා. අනේ සාදු. වේදාමිනී කැමති නැද්ද ඒකට? කැමතිනේ. නම හොයාගත්තා. දැන් බය වෙන්න ඕනේ නැහැ. දැන් කියන මම එහෙම කියනවා. අනේ සාදු කියන්නේ නැද්ද? ඒ හාමුදුරුවන්ට අතීතෙත් පේන. අන්දන්න බැරිද මිනිස්සුන්? පුළුවන්. පවුද පින්ද? පවු. දන්න ඉටිකෙඩි යන්නේ නැහැ හිතලා කියනවා. ඉතින් එතකොට ඒ ශ්‍රාවක ශ්‍රාවික අහුවෙනවා, අනේ හාමුදුරු අතීතේ කිව්වා. දැන් තුන්කල් දක්නා නුවණින් අනාගතේ මට කෙසේ වේද? බය වෙන්න දෙයක් නැහැ. සක්දේව රජතුමාගේ බිසවක් වෙලාම තමයි ලබනාත් ඉපදෙන්නේ. සාදු සාදු සාදු. සතුටුද නැද්ද? හරිම සතුටේ. දැන් බොක්කේ තියෙනවද දෙනවද නැද්ද කිව්ල? ඔක්කොම දෙනවා. අර මෑණියෝ මේ කට්ටිය අන්දලා කීයක් කඩා ගත්තද? 40000. එහෙනම් මේක ආත්මයිනේ. භූතය ඕනනම් ඕන වෙලාවට ගිහලා සුගතියේ දාන්න පුළුවන්. ආයි භූතය මෙහෙ එනවා. ඊට පස්සේ කොරෝනාව, දැන් භූතය දාන්නේ නෝටන කතාව, ලස්සන කතාව. සිද්ධිය වුණේ මාතර පළාතේ. කඹුරු පිටියේ තමයි මේ අසවල් මෑණියෝ ඉන්නේ. කිව්වා දැන් ඉතින් මේ කොරෝනානේ භූතය ගෙනියන්න අමාරු වෙන්නේ දැන් කිරිවේරට. ඇයි? ඇඳිරි නීතිය දාලානේ. දැන් පැකේජ් එක අඩු කරලා මම වැඩේ කරලා දෙන්නම්. කඹුරු පිටියේ භූතීට යවමු. දැන් කතරගම ගියොත් 10000ක් ගත්තේ. දැන් භූතයට ගන්න 3000. ඇයි දුර අඩු වුණානේ? කිව්වා පස්සේ කතරගම ගෙනියනකම් කමුරු පිටියට එක්කයන් 3000ට. ගියාද නැද්ද? ගියා කියන පදේ නටන්න ඕනේ. ඇයි? දැන් පේන්නේ නැහනේ. 3000ව 3900යි. පස්සේ කොරෝනා අවසන් වුණාම අයිමත් කිරිවෙහෙරටත් ගියා. දැන් ආයි හීනෙන් පේනවලු කකුලෙන් අදිනවිල්ලා. දැන් ගිහිපෙ එක්ක නායත් ඇවිල්ලා. හොඳයි, සාදු කියන්න එපා මේවට. හොඳ කියන්න එපා. පව් ඉතින් හිනා වෙන්නත් එපා. ඉතින් අපේම මිනිස්සුනේ, අපේම දායකයෝනේ. එහෙනම් මෙහෙම තමයි වෙන්නේ. නොපෙනෙනා දේවල් සරණ යන්න ගියාම. එහෙනම් අපි තෙරුවන් සරණ යමු, ධර්මය ඉගෙන ගමු. දැන් මේ ස්වාමීන් වහන්සේට තියෙන මේ සතුට මොකද්ද? මේ අභිමානය මොකද්ද? මේ ශක්තිය මොකද්ද? මේ ධර්මය ඉගෙන ගත්ත එකේ ශක්තියනේ මේ තියෙන. වැඩියෙන් මම ඉගෙන ගත්තේ අවුරුදු දෙකමාරක්. ගල් දුවාරා නිරපු කාලේ ඔබ පුදුම වෙයි. හැම ශ්‍රණයක හැම මොහොතකම මම උත්සාහ කළේ පොතක් කියව ගන්න. වෙන මොකුත් කරන්න නෙවෙයි. වටේට පොත් මගේ කුටියේ මේසෙ උඩ. එක පොතක් ගන්න එක හරි ආසයි. මොකටද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න. මේ තාම සමහරට කියන්නේ ඒ දේවල්. ඉතින් දැනුත් අපි ඉගෙන ගන්නවා. දැනුත් කියවනවා. මදි. හරි සතුටුයි. ඒ නිසා මේ ධර්මයේ දන්නවනම්, මේ ධර්මයේ අහු වුණානම්, ඒක නා කවදාවත් මුලා වෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගය අතහරින්නෙත් නෑ. එහෙනම් කවදා නමුත් අපිට නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ලෝතුරා බුදු වෙන්නත් ඉඩ තියෙයි. එහෙම බුදු වෙන්න කියලා බැරි වුණොත් පසේ බුදු වෙනවනේ. එහෙමත් වෙනවා. දැන් දෙව්දත් තෙරුණහස බුදු වෙන්න ගිය පුතුමෙක්. කොයි වෙලාවක වෛර කරන්න බණින්න එපා. පව් සිද්ධ වෙනවා. තමන් විසින්නේ, තමන් විසින් වරද්දගත්ත මිසක නැත්තම් බුදු වෙන්න ගියේ. දැන් මොකද වෙන්නේ? මේ අන්තක්කල්පයේ දුක විඳලා සට්ටිස්සර නමින් ඊළඟ අන්තක්කල්පේ පච්චේක බුද්ධ භාවයට පසේ බුදු වෙලා අමා මහ නිවන් දකින උතුමෙක්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සමාවදී ඉවරනේ. අපි ඇයි තරහ ගන්නෙ නේද? දෙව්දත්තර කීකී කියන්න යන්න එපා. ඇයි? මතු පසේ බුදු වෙන උතුමෙකුට අපි මේ ගරිහා කරුත් කරන්නේ? ඒව දැනගන්න. ඒතර බුදු වෙන්න කියලා බෑයි කියලා හිතනවා වෙන්නේ මොකද්ද? පසේ බුදු බව.
දයා සංකල්ප ලක්ෂ්‍යය පෙරුම් පිරලා තිබුණොත් අන්න එතෙන්දී තනියම නිවන අවබෝධ වෙනවා. අබුද්ධෝත්පාද කාලයේදී දහස් ගණනින් එවැනි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන ලෝකේ. ඒ කාලේට දන් දෙන්න ලැබෙනවා අපිට මේ බුදු පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරන්න ලැබෙනවා පාරමී පුරා ගන්නත් ලැබෙනවා. ඉතින් ඒවා විස්තර වශයෙන් ජාතක දේශනාවල තියෙනවා. ජනක රජතුමා නිවන් දකින්න නැත්තම් පහන වෙන්න යුතුයයි පසේ බුදු කෙනෙක් දැකලානේ බණ අහලානේ නේද? ඒ වගේ කතන්දර තියෙනවා. ඉතින් අපේ අනුරුත් ස්වාමීන් වහන්සේ නැතේනෝ කියන නැතේ කියන වචනේ අහන නොලැබේවා කියලා දන් දීලා පැතුවෙත් පසේ බුදුරජාණන් වහන්සේට. ඉතින් අපිට පේනවා මේ හැම කාලෙම පිහිට වෙන උතුමන් ඉන්නවා ලෝකේ. බුදු කෙනෙක් ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට අපිට තියෙනවා. අබුද්ධෝත්පාද කාලයේදී පහළ වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා. අපිට උන්වහන්සේලත් මුණ ගැහිලා ඉති. දන් දීලත් ඇතිනේ. දැන් වැඩි වැඩියෙන් ලැබෙනවා නම් මොනායි කරලා තියෙන්නේ? දන් දීලා ඇති. ලැබෙන අඩුයි වගේ නම් දීලා නැහැ මදි. එන වැඩි වැඩියෙන් දෙන්න ලැබේවා කියලා ප්‍රතණ්ඩ වුණ මොකද? සසර ගමන සුවසේ යන්න නම් දෙන්නත් ඕනේ. දැන් අපි කිව්වොත් දෙන්න එපා. භාවනා විතරක් කරන්න හරිද? වැරදි. එහෙම කියනවා සමහර. එතකොට වෙන්නේ දානෙත් නැති වෙනවා. භාවනාවෙන් බඩ පුරවා ගන්නත්. හැබැයි භාවනා ශාලාවේදී එහෙම කියන සමහර හාමුදුරු දාන ශාලාවේදී කියනවා දන් දීම මහත්ඵලය. ආවිෂ වරණ සැප බල ප්‍රඥා ලැබේ වැඩි වැඩියෙන් දෙන්න කියලා කියනවා. කවුද කියන්නේ? අර උඩදි භාවනා ශාලාවේදී දන් දෙන්න ඕනේ නැහැ කියලා පස්සේ මතක් කරන බඩිගිනුනම් ආ ඒක ඕනනේ. හරි එහෙමනම් මේ හැමදේම සමබර කරගමු. මෙදහත් කරගමු. යන 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 තැන්වල ගිහිල්ලා එසේම නිවන් දකීත්වා. ඒක ගැටලුවක් නැහැ. ඒ අයගේ දැනුම සහ අවබෝධය ඒක. නමුත් අපි යන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ ගිය පාරේ. ආනන්ද මහරහතන් වහන්සේ අපිට දායාද කරමු මේ ධර්මයේ තුලින් අපි දකිමු බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ උතුම් පෙළ දහමත් අට කතාවත් විතරයි. ඒක නැති කරගත්තොත් අපිට ශාස්ත්‍රුන් වහන්සේත් නැති වෙනවා. ඉතින් ඒ උතුම් ශාස්ත්‍රූ ධර්ම රත්නයට අපගේ নমස්කාරය වේවා. ඒ ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් අපට දායාද කරපු ආනන්ද මහරහතන් වහන්සේ ආදි කොට ඇත්තා වූ ඒ රහතන් වහන්සේලාගේ සංඝ පරපුරටත් අපගේ নমස්කාරය වේවා. සෑම දිනාට සුවසේම නිවණින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙනමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක අපේ හාමුදුරුවෝ අපේ ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.